saranam gacchami. Sangham saranam gacchami. Sangham saranam gacchami. Tutyampi buddham saranam gacchami. Tutyampi buddham saranam gacchami. Tutyampi dhammam saranam gacchami. Tutyampi dhammam saranam gacchami. Tutyampi sangham saranam gacchami. Tutyampi sangham saranam gacchami. Tutyampi buddham saranam gacchami. Tutyampi buddham saranam gacchami. Tutyampi dhammam saranam gacchami. Tutyampi dhammam saranam gacchami. Tutyampi sangham saranam gacchami. Tutyampi sangham saranam gacchami. Palatipata virmani sikkhapadam samadhyami. Palatipata virmani sikkhapadam samadhyami. Adinnadana virmani sikkhapadam samadhyami. Kamesa mityachara virmani sikkhapadam samadhyami. Kamesa mityachara virmani sikkhapadam samadhyami. Savada virmani sikkhapadam samadhyami. Savada virmani sikkhapadam samadhyami. Sramire majjhapamadatthana virmani sikkhapadam samadhyami. Thank you.
අදවස කවද? 2000 දාසේ අත්තනි මාසේ 21 ජූලි 21. අද මම කී වෙලාවට කතා කරන්නද? කීයද? මේ විහාරස්ථානයේදී මේ අපේ හමු වෙන හත්වෙනි අවස්ථාව හත්වෙනි වෙදසටහන. ඉතින් හැමදාමත් කියන වගේ අපිට අපේ ජීවිතවල කල්පතුහමතුන් කියන කල්පනා කරලා බලන්න. උපාත්‍ය සහේවිතං මරණං ආගත සදා. උපදික සෑම කෙනෙක්ම මරණයටපත් වෙනවා. ඇයි මරණය ගැන කල්පනා කරන්න කියලා කියන්නේ? මරණය ගැන හිතන්නේ සෑම කෙනෙක්ටම ජීවිතයේ ස්ථීර ස්වභාවයක් වැටහෙන්න ගන්නවා. මේක නිකන් හැමදාම තියෙන එකක් වගේ තේරෙනවා. අපිට එහෙම තේරුණාට පස්සේ අපේ හිත කුසල් දහම් දිනු කරගෙන দমন කරගන්න අපි නැඹුරු වෙන්නේ නැහැ. හිතට කැමති විදියකට පවතින දේලා ඒ දවසේ කාලය අපි ගෙවලා දානවා. බැටරිය වගේ තමයි ජීවිතේ. දැසම අයින් කළා විසි කළා දාන්න කියන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතත් ඒ චාර්ජ් එක තියෙන වෙලාවෙ ගන්න වැඩක් හදන්නේ. බුදුහාමතුරු කියන්නේ චාර්ජ් එක තියෙන වෙලාවෙ ඔබ අවශ්‍යම දේ කරගන්නේ නැත්නම් ඒක ඔබට කාලයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නේ? ඒක අවලංගු වුණාට පස්සේ විසි කළා දාගන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. අපිට ඒක තේරුණොත් තමයි අපි මේ ධර්මයේ තියෙන යම්කිසි දෙයක් කරගන්නේ හිත හදාගන්න උත්සාහයක් කනේ. නැතර බුදුහාමුදුරුවෝ කියන වගේ ලෝකෙ හැමදේම දිනල තියෙවි. හැමදේම වටේ තියෙවි. ඒත් ඒ කිසිවකට අපි අයිතිකාරයක් වෙන්නෙත් නැහැ. ඒ කිසිවක් දිනාගත්ත කියලා හිත හදාගන්නකම් ඒ කිසිම ජයග්‍රහණයක වැඩක් ඇත්තෙත් නැහැ. යුද්ධ දහහක් දිනුවොත් ඒ යුද්ධ දාහම දිනුවත් වැඩක් නැහැ කියනවා. කවුරු හරි තමන්ගේ හිත දිනාගත්තේ හිත හදාගත්තේ නැත්තම්. ඒ වගේ තමයි අපිට යුද්ධ දාහක් දිනා ගන්න කරන අපේ ජීවිතේ යම් යම් දේවල් අපි දිනාගෙන තියෙවි. නමුත් ඒකට අයිතිවාසිකම් කියන්නේ අපිට ඉන්න වෙන්නේ බොහොම සුළු කාලයක් විතරයි. ඒ නිසා හදාගත්ත හිත තිබුණොත් ඒකට සදාකාලිකවම අයිතිවාසිකම් කියන්න පුළුවන්. සදාකාලික මුක්තියටපත් උනොත් ඒක සදාකාලික අයිතිවාසිකමක් බවට පත් වෙනවා. ඒක තමයි ඉතින් ඒකට වෙන කරන්න දෙයක් නෑ. මරණය ජීවිතේ හැම මොහොතකම මරණයට ලං වෙනවයි කියලා එකම දෙයක් විතරක් තියව 100 න් ඉන්නේ කියලා. මොකද්ද? 100 න් ඉන්නේ. පුළුවන් නම් 24 න් 100 න් ඉන්නේ. වෙන කරන්න දෙයක් නෑ. මරණය කියලා ඉතින් මොනව කරන්නද කියලා වෙන කරන්න දෙයක් නෑ. මරණය කියලා එකම දෙයක් කරන්න පුළුවන් 100 න් ඉන්නේ. හැබැයි අපේ 100 තරව තමයි දවසේ බොහෝ වෙලා ගත වෙන්නේ. දැන් අපි ගත වෙන දවසක් ගත්තත් අපේ දවසේ අපිට නිර්වාණ ධාතුව තියෙනවා. අවද අපි සීයේ නැති හින්දා අපිට ඔබ තේරෙන්නේ නේ. අපිට විරාගී සිතුවිලි පහළ වෙනවා, විත දෝෂී සිතුවිලි පහළ වෙනවා, විත මොහී සිතුවිලි පහළ වෙනවා. රාග සිතුවිලි අපිට වැඩි පහළ වෙන්නේ නැහැ. දවසේ ටික වෙලාවක් විතරයි පහළ වෙන්නේ. දේශ සිතුවිලි අපිට ගොඩක් වෙලා පහළ වෙන්නේ නැහැ. ටික වෙලාවක් විතරයි පහළ වෙන්නේ. ඊළඟ මෝඩ සිතුවිලි, ඒ කියන්නේ මේ නිත්‍ය සුඛ ආත්මී යන හැඟීම් ඇති වෙන්නේ ටික වෙලාවයි නේ. නමුත් අපිට සීයේ නැති හින්දා ඔබ තේරෙන්නේ වත්තිවල සිය නැති ඉඳන් තේරෙන්නේ. ඒ තමන් ගාව තියෙන ලාභය තමන්ට තේරෙන්නේ නැහැ. අපි සතිය ගැන කියලා දෙන වෙනම දවසක. ඒතර අපි නේදාට පැහැදිලිව පේනවා තමන් ළඟ තියෙන නිවන තමන් හොයන්නේ නැති හැටි. සියෙන් හිටියොත් අපිට බලා ගන්න පුළුවන් හිත කොච්චර නිවිල තියෙනවද කියලා. ඒතර නිවුණ හිත නිවිලට දෙවරට ඒක භුක්ති විඳින්න ඉතර නැහැ. භුක්ති විඳින්න පුළුවන් සිය තියුණත් ඉතර. මොකක්ද වුණත් ඉතර ඇද? ඒතර ඒ සියයට පුළුවන් තව තවත් තියෙන රාගය දේශ මොහ ෂේ කරලා දාන්න. දල මුළු සම්පූර්ණ විතරාගේ විත දෝෂේ විත මොහි සිත අත්පත් කරගන්න. ඉතින් ඒකට හැම මොහොතකම සිහියෙන් ඉන්න ඕනේ. මොකෙන් ඉන්න ඕනද? සිහියෙන් ඉන්නවට කිසිම බලාපොරොත්තුවක් හදන්න මනසට ඉඩක් නැහැ. මොකද ඒක ඔක්කොම සිතුවිලි බව පැටහෙනවා. සිහිය නැති වෙලාවට
අපි මේ මානසික ලෝකයකට අනුව තමයි ජීවත් වෙන්නේ. يعني හිතේ මවාගත්ත ලෝකයකට ජීවත් වෙනවා තමයි ඒක තේරෙන්නේ. නේ. සිය තීන වෙලාවට තේරෙනවා හැදෙන ලෝකය එතරම් නැති වෙලා යන හැටි. ඒක තවදුරටත් ඒක නඩත්තු කරන්නේ. ඉතින් අපි ඒක ඉස්සරහට චින්ත වීදි මේක උගන්වන්න හදන්නේ. දෙන්න තියෙන නිසා මේ පිටු හරිය හැම අවස්ථාවකම සිහින්. සිහින් ඉන්නවා කියලා 아무 දෙයක් කරන්නත් නැහැ. බර දාගෙන ඇස් කටේ දාගෙන ඇස් ගිලගෙන එහෙම දෙයක් නෙත් නැහැ. අපේ මනසේ ඇත්තටම තීනව සිහියක අපි අඳුරන්නේ නැහැ. තාත් පැත්තට ගත්තත් ඒකයි. හොරෙක්ට වුණා 100ක් තියෙනවා. වෛද්‍යවරේ සල්ලකර්මයක් කරනකොට 100ක් තියෙනවා. නව ප්‍රශ්නේ තියෙන්නේ. ඒ 100 තුළ ඒ මානසික ස්වභාවයන් අධ්‍යයනය කරගන්නේ නැහැ. ඒ දෙන්නම මේ 100 තුළ මානසික ස්වභාවයන් අධ්‍යයනය කරන්නේ. ඒ ඇති වෙන මානසික හැඟීම් වලට අනුව වැඩ කරන විතරයි. ඒ චේතනාවට අනුව ක්‍රියාත්මක වෙනවා විතරයි. ඉතින් අපේ බුදුහාමුදුරු කියන 100ට වචනයක් එකතු කරන සම්මා සතිය කියලා. මොකද කියන්නේ? සම්මා සතිය. සම්මා කියලා කියලා එකතු කරනවා. අන්න ඒකට තමයි පුළුවන් සංසාර දුකින් වල දාන්න. 100 තියුණු ඵලයට දුක නිවෙන්නේ සම්මා සතිය එකතු වුණාම දුක නිවිලා යනවා. ඒ නිසා සම්මා සතිය කියන්නේ මේ මානසික කිසිම බලාපොරොත්තුවක් හදාගන්නේ නැතුව ඒ සිතේ තියෙන ස්වභාවය තමයි අපි මේකේ තියෙන මානසිකාරය කියලා ධර්මතාව මානසේ ඒවා හරියට යොමු කරගත්තම අර චිත්තානුපස්සනාව හොඳට ජීවත් වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාව කියලා කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ මානසේ පවතින ස්වභාවය දැන ගැනීම. ඒක තමයි චිත්තානුපස්සනාව. මොකද්ද? තමන්ගේ මනස මේ වෙලාවේ මොන තත්ත්වෙද පවතින්නේ? ඒක ඒ ගැන 100%ක් අවදානාත්මකයි කියන එක තමයි චිත්තානුපස්සනාව. ඔබ රාගසිතුවිලි ඇති වෙනවා නම් ඒක ගැන තමන්ගේ ඇති වෙන ඇති වෙච්ච හැටි, පවතින හැටි, නැති වෙලා යන හැටි ගැන කොච්චර තමන් දැනගන්නවද? රාගය නැති සිතුවිලි පහළ වෙන වෙලාවට ඒව ආරම්භ වෙන හැටි, ඒව පවතින හැටි, ඒව අභාවයට හැටි කොහොම කොච්චර දන්නවද? දේශසහගත සිතුවිලි මානසික දේශසහගත හැඟීම් මනසේ ජනිත වෙනකොට ඒව පැමිණෙන හැටි, ඒව පවතින හැටි, ඒව අභාවයට යන හැටි තමන් කොච්චර දැනගන්නවද? දේශේ නැති සත්සිත තියෙනවා. විත දෝෂී සිත. ඒ සිත් උපදිනවා, ඒව පවතින, ඒව නැති වෙන. ඒවට කියන්නේ මානසික හැඟීම් කියන වචනයක් මම පාවිච්චි කරනවා. අපි මානසික ස්වභාවය හැඟීම් ඒවා. ඒ හැඟීම් එන හැටිත් දන්නවනම් ඒ හැඟීම් පවතින විදිහත් දන්නවනම් ඒ හැඟීම් අභාවයට යන විදිහ ගැන සම්පූර්ණව තමන් අවධානයෙන් ඉන්නවනම් ඒකට තමයි සිහියෙන් නිවන් දකින්න සිහිය කියලා කියන්නේ. චිත්තානුපස්සනාව ඩබල් ඩබල් මේ තියෙන හැම එකම හිත විසිරුණ තියෙන විසිරෙන හැටි විසිරීමේ ආරම්භයක් ගන්නවා විසිරෙන පවතින කාලයක් ගන්නවා විසිරීම අවසානයක් ගන්නවා හිතේ තැම්පත් බව ආරම්භ වෙන හැටි පේනවා තැම්පත් බව පවතින විදිය පේනවා තැම්පත් බව අභාවයට යන විදිය ඒ කියන්නේ ඒ අවස්ථා තුනේ එක අවස්ථාවේ මනසේ කොම මොහොතක පවතින හැම මොහොතක් ගැනම තමන් බොහොම දැනුවත් එච්චර ඉතින් සිහිය කියන්නේ සමහර කෙනෙක් කියන්න පුළුවන් තියපු එක තියපු තැන මතක නැතුණාම යාට සිහිය නැහැ. ඒක වෙනම කතාවක්. ඒක මතකයන් පිළිබඳව. මතකය කියන්නේ සිහිය නෙවෙයි. එතන අපි ඒක වෙනදම ගන්න මිනිස්සු හිතාගෙන මේ මතක ශක්තිය තමයි සිහිය කියලා නෑ. ඒක සිහිය කියලා කියන්නේ හිතේ නිදහසට පාර කපා දෙන එකම දේ. එච්චර. මතකය තියෙන මිනිස්සුන්ට නිදහස නෑ. ඒ සිහිය තියෙන මිනිස්සුන්ට හැම මොහොතක් තුළම නිදහසක් තියෙනවා. මොකද කිව්වේ? මතකයේ තියෙන මිනිස්සුන්ට විතරක් තමයි සිහිය නැත්තම් නිදහසක් නැහැ. හැබැයි සිහිය තියෙන මනුස්සයන්ට හැම මොහොතකම නිදහසක් තියෙනවා. අපි එතකොට අපි පැහැදිලි කළ දුන හිත පිළිබඳව. මොන ධර්ම පිළිබඳවද? හිත කියන්නේ මොන ධර්මයක්ද? අරූපී ධර්මයක්. මොන ධර්මයක්ද? අරෝපී ධර්ම කියලා කියන්නේ වලට තවත් තවත් තියෙන නාම ධර්ම. මොන ධර්මද? නාම. හිත කියන්නේ නාම ධර්මයක්. නම් කරන එකක් විතරයි පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ හිත යමක් දැනගන්නවා. ඒකට කියන්නේ මොකද්ද? අරමුණක් ගන්නවා කියලා. ඔයක් කරනවා කියලා. මුළු ජීවිතේම කියන්නේ අරමුණු ගැනීමක් විතරයි. ඒ පවතින අරමුණ පිළිබඳව තමයි සිය පවත්තර. වෙන මොකක්වත් දෙයක් පිළිබඳව නෙවෙයි. ඒ අරමුණ විඳින ස්වභාවයට කියන මොකද්ද? ඒ අරමුණ හඳුනා ගන්න ස්වභාවයට කියනවා සබ්. ඒ අරමුණ ක්‍රියාත්මක වන ස්වභාවයට කියන මොකද්ද?
චේතනාව කාය වචනේ මනස හරහා ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒකේ සකස් වෙන දෙයට කියනවා මොකද්ද? කර්ම. මොකද්ද? තවදී චේතනාව කියන්නේ තාම උගන්වලා ඉවර නැහැ. මේ ඉතුරු චෛතසික ඔක්කොම දේ චේතනාව තමයි. චේතනාවේ විස්තර. රාග චේතනාව, දේශ චේතනාව, ඒක විස්තර. හරි. චේතනාව කියන එක තාම උගන්වලා ඉවර නැහැ. සකස් වීම. ඊළඟට මේ තුනටම විඳින්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්, චේතනා පහළ කරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. මොකක්ද? ස්පර්ශ වේග ප්‍රමාණය. ඒකට කියනවා පාළියේ පස්ස කියලා. මොකද්ද? ස්පර්ශ වේග ප්‍රමාණයට තමයි අරමුණ දැනගන්න පුළුවන්. ස්පර්ශ වේග ප්‍රමාණයට තමයි අරමුණ විඳින්න පුළුවන්. ස්පර්ශ වේග සමානව තමයි අරමුණ හඳුනා ගන්න පුළුවන්. ස්පර්ශ වේග ප්‍රමාණයට තමයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා බුදුදහම වැදගත් වචනයක් තමයි පස්ස. පස්ස පච්චා වේදනා. ස්පර්ශ වේග ප්‍රමාණයට විඳිනවා. එච්චරයි. ඒක අපි ගිය සතියේ වෙනම දවසක්ම පැහැදිලි කරා. ගිය දවසක ඒ වගේ නාම ධර්ම, ඒ නාම ශක්තිය මොකට කියන්නේ කියලා අරූපී ධර්ම, නාම ධර්ම නැත්තම් නොපෙනෙන ශක්තිය, අරූපී ශක්තිය. එනර්ජි. හරි. එනර්ජි නා. ඊළඟට තව පෙන්නන රූප ශක්තිය. ඒ කියන්නේ රූප ධර්ම. මොන ධර්මද? රූප ධර්ම. හරි. එවට අපි ඉගෙන පෙන්නන මහා භූත රූප හතර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒවට කිව්වා. ඒ ධර්මතාවට හැම විටම එකට පවතින ඒ ප්‍රධාන වෙනවා මහා භූත අපි ඒකට උපමා කිව්වා. ඒකට කිව්වා සුද්ධාෂ්ටකය කියලා. මොකද්ද? ඒකේ ආවසක වහිත වගේ 13ක කාලයක් පවතිනවා. ඒ පවතින සෑම මොහොතම වෙනස් වෙනවා, ශක්තිය අඩු වෙලා යනවා. ඒ නිසා එකක් තිලක්ෂණයට යටත් කියලා ගුවා. ඒකේ ආවස චිත්තක්ෂණ 17යි. නාම ධර්ම, නාම ශක්තියක් උපත්ති ලැබුවම අවකාශ ධාතුවේ උපත් මේ සියල්ලම අවකාශ ධාතුම කරන් පවතින. ඒ උපත්ති ලැබුවම මේකට නුල චිත්තක්ෂණයක. හරි. ඊළඟට මෙන්නවා අපි මේ සුද්ධාෂ්ට කොළිය තමයි මේ ශරීර කූඩුවක් හැදිලා තියෙන්නේ. ඒකේ තියෙනවා විශේෂිත තැන්. තථාගතයන් වහන්සේගේ ස්වභාවය වලට උපමාත් එක්කම දේශනා කරලා තිබුණා. ඇහැ පිළිබඳව කොහේ ඇහි තිනව මොකද්ද? මොම් පියල්ලන් දෙකට කපපු තරම් වගේ ප්‍රමාණයක ධර්ම ශක්තිය 10ක්. ඒ 10ට කොහොම සුද්දාෂ්ටකයේ තියෙන 8යි තව එතන තියෙනවා. ඊට අමතරව මොකද ජීවිත රූපය හා චක්කු ප්‍රසාදේ. ඒකට කොහොම චක්කු දසක කලාපය කියලා තනි වචනයක් පාවිච්චි කරා. ඊළඟට කන පිළිබඳව කියනවා. ඒකෙත් අර කෙන්දි වල තඹවල් වල පැහැති කෙන්දි වල මේ මුතේ ගත්ත පස්සේ අපි ලස්සනට විස්තර කරලා දෙනවා කණු පිළිබඳව. ශබ්දයේ ප්‍රතිබිම්බයවත් ඡායාව පිවිසීම යෝගෝ සෝත විඥාන උප්පත්ති ස්ථානයේ කණේ පිටියව සතරමහා භූතයන්ගේ උපය සෝත ප්‍රසාද රූපයයි. ඒ කියන්නේ මේ විතර තියෙන උප ස්වභාවික කිව්ව රූපම ආරගෙන කණ්ණාඩි වල තියෙන ගුණය. එය කන් සිඳුරක් තුල තඹවන් සිවුම් ලොම්මැති මුදුවකට බඳු සතහන් ඇති තැනක සතරමහා භූතයන්ගේ උපකාරය හා ඍතු චිත්ත ආහාරයේ උපස්තම්භණයෙන්ද ඍතු චිත්ත ආහාරක මේවයි යැපෙමින්ද ජීවිතේන්ද්‍රයාගේ පාලනය ඇතිවද ජීවිත රූපය කියන්නේ ඒකට වර්ණාදීන් විසින් පිරිවරණ ලදුව පවතින්නේ ශබ්ද ඡායාවේ ප්‍රසාදය තුළට පිවිසිකල්ලි හඬ දැනගන්නා අවශ්‍ය අපි කන්ද කියලා දෙනවා. ඉතින් ඔය විදිහට විස්තර කරලා තියෙන උපමා ගත්තට පස්සේ ඉතින් ඒක තවදුරටත් බලන්න ඕන. ඒ ඡායා රූපත් එක නූතන විද්‍යාව හොයාගත්ත කොහොමද අපි ඒව ඇතුළත් කරලා ඇති අපි මේ ප්‍රොජෙක්ට් එකක් භාවිත කරන්න ඒ නිසා පෙන්වන්න විදිහක් නැහැ. ඔච්චර තමයි පෙන්නේ. ඊළඟට ඊරමගන්නාසය. නාසය ඇදලා තියෙන සුද්දාෂ්ට වලින්
නාසයේ තියෙනවා මෙන්න මේ වගේ ස්වභාවයක්. එළුවේ කුරේකට සටහන් නැති තැනක දසක පළාත් තියෙනවා. ඒ දසක කලාපල තියෙන අර උපය කියන ගුණය. ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ වගේ හැඩයක් එහෙම තියෙන තැනට ඒක පවතිනවා. ඒ තුල ධර්මතා 10ක් පවතිනවා. මොකද අර කටවි ආමෝ තේජෝ වායු වර්ණ ගන්ධර සෝජා වලට අමතරව තියෙන මොකද ප්‍රසාදයක්. ඒකට කියවන අහයට පාලියෙන් කියන්නේ ගාන. මොකද්ද? ගාන ප්‍රසාදය කියලා කියනවා. ඒකෙත් කර්මයෙන් ලැබෙන දෙයක්. මොකද්ද ඒකට කියන්නේ? ජීවිත රූප. එතකොට ඒකත් දස කලාපයක්. ඒක 10 ධර්මතා 10ක් තියෙනවා කියන එක. 10ට පාලියෙන් කියන්නේ මොකද්ද? ගාන. 10ට පාලියෙන් කියන්නේ දසක ගාන දසක කලාපය කියලා කියනවා. දැන් අපි පෙන්නවා මේ අපේ ශරීර කූඩු එකිනෙකට වෙනස් රූපමය ශක්තියින් එකතු වෙච්ච තැන. එකක් තමයි ඇහ, අනිත් එක කන, අනිත් එක නාසය. මේ උපයෝගෝ මේ ස්වභාවයන් එකිනෙක තර එකිනෙකට වෙනස්. එකක් ඒ මේකත් ඝාන ප්‍රසාදය කර්මානුරූපව ලැබෙන එක. කර්මය තමයි තීරණය කරන්නේ යාට කොච්චර ගඳ සුවඳ දැනෙන උපයක් කණ්ණාඩියක් දෙන්න ඕනද කියන එක. එහෙනම් සත්තු එතකොට සත්තු ගත්තම උන්ට තියෙන ඝාන ප්‍රසාද අපි මිනිසුන්ට තියෙන. මිනිස් අතර සමහර මිනිසුන්ට හොඳට සුවඳ දැනෙනවා. සමහර මිනිස්සුන්ට එච්චර දැන් ළඟති උනක් දැනෙන්නේ නැහැ. සමහර අයට නාය එබුවම තමයි දැනෙන්නේ. ඒ ආකාරයේ ඝාන ප්‍රසාද වෙනසක් තියෙනවා. ඒකේ කර්ම ස්වභාවය. ඒ හැම කෙනාටම ඒක එක විදියකට නැහැ. ඉතින් ඒ නිසා ඒක ජීවිත රූපය කියන්නේ කර්ම ස්වභාවයක්. ඒ කර්ම ස්වභාවය තමයි ප්‍රසාදයෙන් පවත්වගෙන යන. මොකද ඒක නිත්‍ය දෙයක් නෙවෙයි. හැමතිස්සෙම ඒ ශක්තිය ලබා දෙන්න ඕන. කර්ම ශක්තිය නනුව ඒක ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ නාසය පිළිබඳව විස්තර කරනකොට කියන්නේ නහය කියන්නේ පුරාණ කර්මයක්. මොන කර්මයක්ද? පැරණි කර්ම වලින් හදාගත් එකක් තමයි නහය. ඇහැ කියන්නේ පැරණි කර්ම වලින් හදාගත් එකක්. කන කියන්නේ පැරණි කර්ම වලින් හදාගත් එකක්. මොකද්ද? මෙන්න මේ දසක කලාප කියන්නේ එතම මේ නා දැන් අපි දන්න මේ නහය තිබුණට වැඩන්නේ අතරේ තියෙන රූපමය ශක්තිය නැති වුණොත්. ඒතර සුගන්ධයන් එන්නේ. ඒතර මෙන්න මේ ස්වභාවය කර්මානුකූලව ලැබෙන දෙයක්. අභිධර්මයේදී නහය කියලා කියන්නේ මේ කොටස නෙවෙයි මෙන්න මේ ප්‍රසාද තියෙන ස්වභාවයට. සාමාන්‍ය වෙලාවට මේ උක්කොටම කියනවා. මොකද මේක ඇතුළේ තියෙන නිසා. නමුත් ඇත්තට මේ ප්‍රමාණයට විතරයි ඒ ගත සුවඳ දැනගන්න පුළුවන් ස්වභාවය පවතින්නේ. ඊළඟ දේ තමයි දිව. මොකද්ද? පෙරේත පාදේ. දිවක් තියෙනවා. මේ දිවත් ඇතුළ තියෙන සුද්දාෂ්ටක වලින් හැමතැනම සුද්දාෂ්ටක. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දිව පුරාම දසක කලාප පවතිනවා. ඒවා පෙන්නන්නේ අර නෙළුම් මලක් ගත්තම රේණු තියෙන රේණු ගන්න පුළුවන් නේද රේණු? උපාසක මහත්තය නිදිද? නිදිද? නෙළුම් මලක් ගත්තම තියෙනව මොනවද? රේණු. ඒ රේණු වගේ ස්වභාවය කියන්නේ රේණු කියන්නේ මේ උඩ කොටස. අන්න ඒ වගේ ස්වභාවය නැත්නම් අර ලුණු කෙඩියක් ගත්තට පස්සේ පිටිපස්සේ තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ වගේ ස්වභාවයට මේ දිව පුරාම පැතිරලා තියෙනු ප්‍රසාදය. දොර දිවේ හැමතැනම නැහැ. කියන්නේ ඒකාකාරීව පැතිරෙන්නේ නැහැ. මේ තනින්තර එහෙම පෙන්වලා තියෙනවා. හරිනාත් විද්‍යාවේදී අද පෙන්වනවා මේ දිවේ ස්වභාවයක් අරගෙන මෙන්න මෙහෙම ස්වභාවයන් පවතිනවා කියලා. ඒක දැන් අද මේ පෙන්වලා තියෙන ස්වභාවය. හරියට මෙන්න මේ වගේ එක ලොකු කරලා බලුවට පස්සේ. ඒක එදා යොමුවාවලින් කියලා තියෙනවා. එතකොට එතන තියෙන මේ ප්‍රසාදේ ඒක දිවට පාලිය කියන්නේ ජීවහ. මොකද්ද? ඒක දිවේ තියෙන උපයත් ඒකට කියනවා ජීවහ ප්‍රසාදය. ප්‍රසාදයට කියන්නේ උපය කියලා. එකත් කර්ම රූපේ ලැබෙන දෙයක් ජීවිත රූපය. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තද මහා බෝසතාණන් වහන්සේ ගත්තම ජීවා ප්‍රසාද අපිට වඩා මොකද වෙන්නේ? බලවත්. ඒ කර්මයෙන් බලවත් ප්‍රසාද තමයි හදලා දීලා තියෙන්නේ. නිසා කුංචි දෙයක වුණත් තිත්ත රසය අමුල රස වෙන් කරන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක් වතුන. සමහර මිනිස්සුන්ටත් එච්චරම නැති වුණත් එකිනෙකට සාපේක්ෂව මේවා වෙනස්. ඒක නිසා තමයි මිනිස්සු විවිධ රසවල වලට කැමති. දේක ගැන ලොකු විග්‍රහයක් කරන්න පුළුවන්. කර්මානුරූපද යක්ෂ ලෝකේ ඉඳලා ආපු වගේ කෙනෙක්. මේ මානසික ස්වභාවයෙන් ඉඳලා යම් කිසි ආකාරයකට හොඳ කුසලයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. අර කර්මානුරූප වෘද්ධ තියෙනවා. එතකොට එයා මස් රස වලට කැමතියි. එතකොට
දිව්‍ය සභා මානසික සභාව විතර කර්මානුරූපව මනුෂ්‍ය මානසික මනුෂ්‍ය සභාවට පත් වුණා කෙනෙක්. ඒතර එහෙම සභාවන් වලට කැමති. ඒ නිසා තමයි ලෝකයේ විවිධ ආහාර රටාවන් තියෙනවා. ලෝකයේ ඒ තියෙන ආහාර රටාවන් වලින් සමහර කැමති අකමැති ස්වභාවයන් පවතිනවා. නේ? රුචි අරුචිකම් පවතිනවා. ඒ විග්‍රහ වෙලා තියෙන ප්‍රසාද ස්වභාවයත් එක්ක. ඒවා එක මහා ගැඹුරු කතාවක්. ගැඹුරු ඒව කියන්නේ කර්මය ගත්තට පස්සේ ඒක අචින්තිය විසයක්. ඒකදී හිතල ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. එක ගෙදරක ළමයි ගත්තා. කැමති දැන් දෙමාපියෝ දන්නවා ළමයි කැමති මොන මොන දේවල් වලටද කියලා. ලොකු පුතාට එකක්, පොඩි පුතාට තව එකක්, මූට තව එකක්, තාත්තට තව එකක්, තමන්ට තවත් විදියක් එන්න පුළුවන්. තමන්ට කොමෙන් එකක් තියෙන්නත් පුළුවන්. ඒක කරන්නේ දැන්. ඒ ස්වභාවයෙන් පවතින එක අපිට තවත් මේ හිත පිළිබඳව විග්‍රහ කරගත්තට පස්සේ තවත් සිං දෛව කිය හිතගෙන හොඳටම තේරෙන්න ඕනේ විස්තර කරන්න. එතකොට ඒක විස්තර කරගත්තට පස්සේ ශක්තිය ක්‍රියාත්මක වෙන හැටි සමාඩ හිතට දැනෙන්න පටන් ගන්න. ඒවට කියනවා ජීවිත රූපය. එතකොට 8 2 10යි. මේ දිවේ සුද්දාෂ්ටකක් තියෙනවා දස කලාප පිළිපොත නැරොත් තියෙනවා. එතකොට මේ දස කලාප පිළිපොත වලට කියන්නේ මොකද්ද? දිවේ තියෙන ධර්මතා 10ක් පිළිපොත නැ. දිවේ තියෙන රූප ශක්තියන් 10ක් පිළිපොත නැ. ඒකට කියන්නේ ජීවා දස කලාප. මේවෙන් තවස චිත්තක්ෂණ 17යි. මේවත් උපදිනවා නිරුද්ධ වෙනවා නම් කිසිම ස්ථිර නිත්‍ය දෙයක් නෙවෙයි. අවතිසේම උපදී උපදී නිරුද්ධ වෙනවා. ඊළඟ තීම අපේ ශරීරය. මොකද්ද? ශරීරය. ශරීරය කියලා කියන්නේ විශාලම ඉන්ද්‍රිය. ඔව තින විශාලම ඉන්ද්‍රිය මනුස්සයෙක් නේ. එතකොට ශරීරය ගත්තට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේකෙත් තියෙන ධර්මතා 10 තියෙනත. කීයේ තියෙනදන්ද? 10 තියෙනත. විශාලම ස්වභාව විශාලම 10 කොටවල් තියෙන ශරීරය පුරා. එතකොට මේ ශරීරයක් කියන එක සුද්දාෂ්ටක වලින් තමයි ලබ ස්වභාව පවතින්නේ. ඊට අමතරව තථාගතයන් වහන්සේ සර්වඥතාඥානෙන් දැකලා විස්තර කරනවා. අවඥාන වලින් විස්තර කරනවා. මොකද මෙන්න මේකේ තියෙන ධර්මතා 10ක් තියෙනත. 10 කොටවල් තියෙනවා. අනන්ත ප්‍රමාණ තියෙනවා. එව නැති දැන් විස්තර කරනවා. එව නැත්තේ කෙස් වල නැහැ. කොහෙද නැත්තේ? කෙස් වල නැහැ. නියපොත වල නැහැ. ඊළඟට ගියාට පස්සේ දත් වල තියෙනවා. දත් වල තියෙනවා. දත් වලට ගැහුවම රිදෙනවනේ. දත් වල තියෙනවා. දත් කප කඩන්න පුළුවන් ද නඩු වෙනවද ලකස් ගන්න. රිදෙන්නේ නැති වෙන්නේ නියපොත කපනවා වගේ. එහෙමයි. දත් වල තියෙනවා. එතනින් ගියාන රෝම කූප වල නැහැ. එතකොට ඒ ආදී තැන් වල ඇරෙන්න අනිත් හැම තැනම මේ දස කලාප පැතිරිලා තිනවා කියන පොත කියන. එතකොට ඒවට කියනවා මොකද ශරීරය. ශරීරයේ ධර්මතා 10ක් තියෙනවා. ඒකට කියන්නේ ශරීරයට පාලියෙන් කියන්නේ කාය. මොකද්ද? කාය. උපයයට පාලියෙන් කියන්නේ ප්‍රසාදය. ඒකට කියන්නේ කාය ප්‍රසාදය කියලා. මොනවද? කාය ප්‍රසාද. ඒකත් කර්මානුරූපව ලැබෙන දෙයක්. ඒ ධර්මතා 10යි. ඒකට කියන්නේ ජීවිත රූපය. මොකද්ද? ජීවිත රූපේට අමතරව ඒවා සුද්දාෂ්ටක මහා භූත මත තමයි උපයත් පැතිරිලා තියෙන්නේ. ඒ 10 කොටවල් වලට කියනවා මොකද? කාය දසක කලාප කියලා. වැඩිම තියෙන්නේ කාය දසක කලාප. ඒක අපි ඇහක් ගත්තට පස්සේ මොකක් ගත්තට පස්සේද? ඇහක් ගත්තට පස්සේ මෙන්න මේ වගේ පුංචි තැනක තමයි චක්කු දසක තියෙන්නේ. ඊට අමතරව මේ හැමතැනම පවතින මොනවද? කාය දසක. අද විද්‍යාවෙත් එක පෙන්නලා තියෙනවා. ඒ රූප රාම බලනවා නම් හරි පුදුමයටපත් වෙනවා විස්තර කිරීම. ඒවා හරියටම පෙන්නන ඒගොල්ලෝ මේ හැපුරාම කාය දස ඒගොල්ලෝ වෙන නම් පාවිච්චි කරන් ඉංග්‍රීසි නම්. ඒව තියෙන හැටි. හැම ඇතුලේ මෙහෙම ගිහින් පෙනෙන්නේ. ඊළඟට 10 ගත්තට පස්සේ 10 මෙතන තමයි තියෙන්නේ ගාණ දස. අනිත් තැන් වල මොකක්ද තියෙන්නේ?
කාය දසක සුද්ධාෂ්ටකයක් තියෙනවා. ඒතර මේ ශරීරය ගත්තට පස්සේ සුද්ධාෂ්ටක ගොඩක් තියෙනවා. ඊළඟට කාය දසක කලාප ගොඩාරියක් තියෙනවා. ඊළඟට ගත්තම චක්කු දසක කලාප ඊටම පොඩි ප්‍රමාණයක පැතිරලා තියෙනවා. සෝත දසක කලාප ඊටමත් මෙහෙර බුද්ධකට වගේ තරක මේ වගේ තරක පැතිරලා තියෙනවා. ඊළඟට ගාන දසක ඊටවත් පොඩි ප්‍රදේශයක තියෙන්නේ. ජීවහා දසකත් පොඩි ප්‍රදේශයක තියෙන්නේ. කාය දසක දිව ගත්තට පස්සේ දැන් දිව ගත්තට පස්සේ දිවෙත් තියෙනවා මොනවද? කාය දසක ඉනන අවුද සුද්දාෂ්ට ඊට අමතරව තමයි මොකද්ද ජීවහා දස තව තියෙන මේක තවත් දසක් කලාප ගොඩක් තියෙනවා මේවා ඉතාමත්ම සියුම් ආකාරයට විග්‍රහ කරලා තියෙන ස්වභාවයක් ඉතින් ඔන්න ඔය ආකාරයට පොතේ ඉතින් බුදුදහමේ තියෙනවා ඉන්ද්‍රියන් 6 මොනවා 6ක්ද ඉන්ද්‍රියන් ඒ පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ ඔනෝමද මොකද්ද අස කරණාසය දිව සරය අස කරණාසය දිව ශරීරයක් වෙන්නේ ඒ වගේ ප්‍රසාද තීන තාක්කල් විතරයි මොනවා තීන තාක්කල් විතරයිද ප්‍රසාද තීන තාක්කල් දැන් අපි ගත්ත අංශ භාගය හැදුනට පස්සේ ඒ කියන්නේ පැත්තකම අංශ භාගය හැදුන මේ පැත්ත අයින් වෙන්නේ නැහැ නේ මොකද්ද වෙන්නේ ඒක යාට දැනෙන ප්‍රමාණය නැති වෙලා යන මේ පැත්තේ නේ එතකොට ඒකට කියයි කාය දසක කලාප මොකද වෙන්නේ කර ජීවිත රූපයෙන් ඒ ප්‍රදේශය තුල කාය දසක කලාප බිහි කරන්නේ මේක තියෙන ලොකු විස්තර කර පොත් ගණන් ලියන්න පුළුවන් විද්‍යාලන පොත් ලියන්න වගේ මේ පැත්තට ගියාට පස්සේ දැන් මේ ගත්තට පස්සේ මොකද ඉන්ජෙක්ෂන් එකක් ගැහුවාම එතන කපන්න පුළුවන් එතන දැනෙන්නේ නැහැ ඒ කාය දස කලාප දුර්වල කරන මොකක් කරනවද කාය දස කලාප දුර්වල කළාට පස්සේ දැනෙන්නේ නැහැ චක්කු දසක කාය දසක සෝත දසක ගාන දසක ජීවා දසක ආදී සියල්ල දුර්වල කරන්න පුළුවන් බයි එනිසා තමයි අර කියලා තියෙන මේ යැපෙන දේවල් ආහාරයේ යැපෙනවා කර්මයේ යැපෙනවා එතනින් විහාර පස්සේ ඍතු වලින් යැපෙනවා ඔය ආදි වශයෙන් ගොඩක් තියෙන ඒ වගේ විශාල විග්‍රහයක් මේ පැත්තට යන්නේ නැහැ මේ පැත්තට ගියොත් මොකද වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේකේ අපි මේ මම මේ අභිධර්මයේ උගන්වන්නේ නිවන අරමුණු කළ විතරයි එතනින් එහාට මට ඒක ඇති වැඩක් නැහැ ඕනනම් කෙනෙක්ට මම යෝජනාවක් කරන්න ඊට අමතරව භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉගෙන ගන්නවා කියන්නේ පොත් පෙළක් නිර්මාණය කරන ඕනන ලෝකේ මොකක්ද අර ඒ වගේ භාවිතා කරන්න පුළුවන් මුළු ලෝකෙට. දැන් ලොකු කියවා ගැනීමක් තමයි පැත්තට ගියෝ තේ. දැන් අපිට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක තම විමුක්තිය සඳහා යොදා ගන්න. අනිත් දේවල් සඳහා යොදා ගත්තොත් ඒක වෛද්‍ය ශේෂ්ත්‍රයට එතනින් ගියාට පස්සේ ශාරීරික භෞතික දේවල් ශේෂ්ත්‍රයට ඒක වැදගත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මේවා ඔක්කොම ගැනුවට පස්සේ මගේ හොයාගෙන ඉන්නේ අන්තිමට මොකද්ද? ඒ ශේෂ්ත්‍රය තමයි. 99%ක්ම ඉන්නේ මේවා අහගන්න තමයි. කොහොමද මෙතන මේක මෙතන මේක කොහොමද මේවා තේරුම් අරගෙන මොකද්ද අපි නිවන් දකින්න ඕනේ කියලා අහන්නේ? ගොම්මැට්ටෝ අඩු. ඊගෙන දැන් මේක විස්තර කරලා අවසානයේ මොනව නැති වුණත් නැන්නේ ජීවිතේ සතුට නැති වුණොත්ද? මේ ඔක්කොම අපි ඉගෙන ගත්ත එකේම අපිට ජීවිතේ සතුට නැත්නම් ඒ ජීවිතය ඇති වැඩක් නැහැ ඇත්තටම. නමුත් මේ ඔක්කොම ඉගෙනගෙන තමන්ට සතුට ඇති කරගන්න පුළුවන් නම් එච්චරයි. ඊට හරියට දෙයක් නැහැ. මේ ඔක්කොම කියා දීපුව මතක තිබුණත් එකයි නැත්ත් එකයි. මේක මේ හරහා තේරුම් ගත්තම මේවා ක්‍රියාකාරීත්වය මේවා කිසිම ඉන්ද්‍රියන් පා බුදුහාමුදුරු පෙන්වන්න තිලක්ෂණයට ගොදුරු වෙලා තියෙන කර්මයෙන් යැපෙන්නේ. ඒ නිසා අපිට කර්ම ශක්තිය නැතරොත් ඔබට නොපෙනියන්න පුළුවන්. ඔබට අත්භාගය හදෙන්න පුළුවන්. හැබැයි උඹේ උඹේ හිත මොකද වෙන්නේ ඒ කර්මයට යට වෙන්න දෙන්නේ නැතුව තියාගන්න. එච්චරයි. ඒ ස්වභාවක සත්‍ය තේරුම් ගත්තට පස්සේ උඹට මේ ලෝකේ කම්පා වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි අවසානයේ තේරුම් ගන්න ඕනේ දැන් මේවා අපි මේ කර්මයෙන් කර්මයෙන් කියලා කිව්වම කෙනෙක් තේරුම් ගන්න ඕන මෙච්චරයි. මොකද මේවා කර්මයට අදාළ නැහැ. මේක තමන්ගේ පාලනයට අයිති දෙයක් නෙවෙයි. තමන්ට ඕන වුණ විදිහට මේක පවතින දෙයක් උත් නෙවෙයි කියලා ඒක තේරුම් ගත්තට පස්සේ මේවා දුර්වල වෙලා යද්දි මේවා නොපෙනී යද්දි ඉතින් තමන්ට සතුට මානසික ස්වභාවය සතුටින් තියාගන්න පුළුවන්. මොකද වෙන්නේ? ඒක කර්මයේ වැඩක්. තමන්ට ඒ ආත්ම හැඟීමක් නැහැ එතන. කිනේ තමයි බුදුහාමුදුරු මේ පෙන්නන්නේ මේ හැම විස්තරයකින් විග්‍රහකින් පෙන්වන්න හදන්නේ එතන. මොකද්ද? මේක ඔබ හිතාගෙන ඉන්න ඇහැ ඔබට අයිති මේ පාලන ශේෂ්ත්‍රය තියෙනවා කියලා. මේක ඔබ ජීවිත රූපේ පාලන ශේෂ්ත්‍රයේ පවතින එකක්. ජීවිත රූපය අනු කර්ම ශක්තිය, ඔබ හදාගත්ත ශක්තිය බවත්වේ නිසා. ඒ ශක්තිය පවතින කම් පවතින එක නැති වුණාම නැති වෙයි. ඔබ තමයි අපි තේරුම් ගන්න ඕන දේ. ඊළඟ දේ තමයි
අපි දැන් බලමු මෙහෙම. ඇහ ගත්ත මෙහෙම. ඔන්න තියෙන ඔබේ ඇහ. ඇහ ගත්ත බෝඩ් එකට. ඒක ඇහක් කියලා කියන්නේ මෙතන තියෙනවා නම් මොනවද තියෙනවද නැද්ද? චක්කු දස. යක්කු වගේ ඉන්නකෝ කියන්නේ. මොන දසද? චක්කු දස. කලාව දස එකක් නෙවෙයි තියෙන ගොඩාරියක් තියෙන නිසා කලාව කියලා කියනවා. ඇහක් තියෙන. ඇහක් කියන්නේ ඔබ තියෙන. ඒතර ඒක අපි ගත්තොත් මෙන්න මේ ඇහ කඩගත්ත මේ හැටිම වගේ තමයි ඒක පිටුවල තියෙන්නේ. ඊළඟ අපි ගාව මෙහි තියෙන චෙරි ගෙඩිය. මොන ගෙඩියද? චෙරි කන්නේ බා බලන්න විතරයි. මොකද්ද බලන්න? හරිද? දැන් චෙරි ගෙඩියක් කියන්නේ මොකද්ද? සුද්ධාෂ්ටක වල මොන වඩද්ද? සුද්ධාෂ්ටක වල මොනවද? ඒක තියෙනවා පඩවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හරිද? එතකොට මහා භූත රූප හතරක් තියෙනවා. මේවට කියන මොකද්ද? මහා භූත මතය වෙන නිසා මොකද්ද කියන්නේ? උපාදානය. ඒව මහා භූත වලටත් මේ උපාදාන රූපෙට උපදින්න බෑ. ඒතර චෙරිගෙඩිය දසක් කලාපනේ. මොනවද නැත්තේ? චක්කු දසක, සෝත දසක, ජීවා දසක, කාය දසක, ගාන දසක නැති වුණා නම් මොකද වෙන්නේ? චෙරිගෙඩිය කියන්නේ පාර අමුතු ලයල්ලක් යනවා. ඒ නිසා චිරියඩියක් කියන්නේ සුද්දාෂ්ටක ගුණ. මොන කොටද? සුද්දාෂ්ටක ගුණ. ඒ චිරි තියුණාට පස්සේ මොකක් හරි තියෙන්නේ? තව අපි ගිහ මේසෙ උඩ තියෙන. තව? හරිද? හරිද? අපෝද. එතකොට අපේ ඇහැටි අපිට ඇහැ තියෙනවා නම් චිරියඩියකුත් මේසෙ උඩ තියෙනවා නම් ඔක ඔය දෙකම වුණාම මොකද වෙන්නේ? අපිට චිරි පේනවද නැද්ද? පේනවද? පේනවා. පේනවද? පේන්නේ. රෑයෝ කලවරේ ලයිට් නැතුව. චෙරි තියෙනවා මේස උඩ. ඇහැ තියෙනවා මෙතන. මේ හරිය තියෙන මොනවද? අන්ධකාරය. මොකද්ද තියෙන්නේ? අන්ධකාරයක් පවතින. එතන පේනවද චෙරි? නැහැ. එහෙනම් ඇහැ තිබුණට බෑ. චෙරි තිබුණට බෑ. තියෙනවනේ මොකද්ද? ආලෝකය. මොකක් තියෙනවද? ආලෝකය. ඉරාමතරව මොකද වෙන්නේ? දැන් ආලෝකෙත් තියෙනවා, ඇහත් කියලා චරිත තියෙන දැන් පේනවද? 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 දැන් ඇහගෙන චිරිගෙඩිය ළඟට. පේනවද? දැන් මෙහෙම ගලාම චිරි පේනවද? චිරි නෙවෙයි වෙරි වෙලා වගේ පේනවා. මොකද්ද? ඒකට තියෙනවා නියමිත දුරක්. මොකක්ද තියෙනවද? මේ ඔක්කොම කියලා තියෙනවා. බුදුන් වහන්සේ උගන්වන විද්‍යාවේ කියනවා. නියමිත දුරක් තියෙනවා. හරිද? දැන් නියමිත දුරක් තියෙනවා. හරිද? ආලෝකයක් තියෙනවා. දැන් චිරි පේනවද? පේනවද? චිරි පේනවද? පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? අපි දැන් හිතාගෙන ඉන්නවා චිරිත් තියෙනවා, ඇහත් තියෙනවා. කල්පනා කරනවා ගෙදර ගැන. දැන් පේනවද චිරි? දැන් පේනවා ගෙදර. මාද පේන්නේ? එහෙම පේන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ඕගොල්ලෝ වලට බියුඩ් එක දැන් පේන්නේ ගෙදර තමයි පේන්නේ. ඇහැයි තිබුණයි නියමිත දුර තිබුණයි ආලෝකය තිබුණයි කියලා තීන ස්පස්තුව පේන්නේ. ඒ කියන්නේ අදාළ මානසිකාරයක් තියෙනවා. මොකක්ද තියෙනවද? මානසිකාරයක් තියෙනවා. අදාළ මානසිකාරය එනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඇහැ අපේ ඇහත් තියෙනවා. මේ කෙරිගඩියක් තියෙනවා, දුර තියෙනවා, ආලෝකය තියෙනවා. ඒ අතරදි මොකද වෙන්නේ? සිතේ තියෙනවනේ. මොකක් තියෙනවද? අපි තාම මානසිකාරයක් කියන්නේ චෛතසිකය කියන එක හිතේ තියෙන එකක්. ඉතත් එක උපදින සිතුවිල්ල. එතකොට ඒ සිත දිනුනොත් මොකද වෙන්නේ? මෙන්න මේ චක්කුදස කලාපේ මතට ආවොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ආලෝකය තියෙනවනම් නියමිත දුර තියෙනවා මේ ඡායාව. මොකක්ද වෙන්නේ? මේ ප්‍රසාදය මත වැටෙනවා. මොකක් මත වැටෙනවද? ප්‍රසාදයේ මත ඒ ප්‍රසාදයේ මත එක වැටෙනකොට වැටුණු පළියට පේන්නේ. දැන් ඔයගොල්ලෝගේ
ඇහි තියෙන කණ්ණාඩිය මත මේ තියෙන මේවා මේ දවා මේ බස්වල මේ ඡායාවන් වැටිලා තියෙන්නේ. නැවත් වැටුනට ඒක පේන්නේ? පේන්නේ. ඒකට එන්න ඕන මොකද වෙන්නේ? ඒ ඡායාව අරමුණු කරන සිත එන්න ඕන. මොකක් එන්න ඕනද? සිත. අන්න සිත උපදිනව මෙතන. කොතනද උපදින්නේ? චක්කු දසක කලාපය මත. චක්කු දසක කලාපය උපදිනවා සිතක්. මොකද උපදින්නේ? සිතක්. සිතක් උපදිනොත් ගන්න මොකද්ද? අරමුණක්. සිතක් උපදිනොත් ගන්න මොකද්ද? අරමුණක්. සිත චක්කු දසක කලාපය මත ඇවිල්ලා ගන්න තියෙන්නේ ඒ චක්කු දසක කලාපය මත වැටෙන අරමුණ. අරමුණ තමයි මොකද්ද? දැන් අපිට චෙරිගෙඩියක් දැක්කට පස්සේ දැන් තද වෙනව වගේ පේනවද? පේන්නේ නැහැ. අපි චෙරිගෙඩියක් ගත්තම මොනවද තියෙන්නේ? තද වෙන ගතිය තියෙනවා. මොකද්ද? පටවි ධාතුව තියෙනවා. චෙරිගෙඩියක් ගත්තට පස්සේ වැగిරෙන ගතිය ඒ තුල තියෙනවා. රතු පාට ඉස්ම මිනිකල ගන්න පුළුවන්. නමුත් අපිට ඇහැට පේනවද ඕක? අපි චෙරිගෙඩිය ඕක තිබුණා. ගත්තට පස්සේ ඔක උණුසුම් සීතල ස්වභාවයක් තියෙනවා. දැන් තේජෝ ධාතුව තියෙනවා. රස්නේ තියෙනවා, සීතල තියෙනවා. දැන් අපිට ඇහැට පේනවද ඕක? ඊළඟට තියෙනවා පිම්බන්න පුළුවන් ගතිය, ඇකිලෙන්න පුළුවන් ගතිය. ඒකට කියනවා මොකද්ද? වායෝ ධාතු. ඇහැට පේනවද? නැහැ. ඊළඟට චෙරිගෙඩිය ගත්තම සුවඳ තියෙනවා. ඇහැට පේනවද සුවඳ? රස තියෙනවා. පේනවද? ඔක තියෙනවා. ඔක පවත්ව ගන්න පුළුවන් ශක්තිය, කියන්නේ ජීව ඕජාමය මේ පවතිනවා. පේනවද? නැහැ. පේන්නේ මොකද්ද? චෙරිගෙඩියක් ඇහැට පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? වර්ණ ධාතුව විතරයි. මොකක් විතරයිද වැටෙන්නේ? ආලෝකයේ තිනකොට ආලෝක ආරාම කණ්ණාඩිය මත වැදෙන්නේ වර්ණ ඡායාව. මොකද්ද වැටෙන්නේ? ඔබලාට ඔබලාගේ දැසුම් කිසිදාවත් චිරි පෙනෙන්න නැහැ. වෙරි තමයි වෙලා තියෙන්නේ. මොකද්ද වැටෙන්නේ? ඇත්තටම චෙරිගෙඩියේ තියෙන කලර් එක වැටෙන්නේ නැහැ. මොකද්ද වැටෙන්නේ? වර්ණ ඡායාව. එතකොට එකිනෙක කෙනාගේ කර්මානුරූපෝ යාර ලැබෙන කණ්ණාඩිය වෙනස්. එතකොට එකම ආලෝක තත්වයේ යටතේ වුණත් කණ්ණාඩිය වෙනස ඒ මත වැටෙන ඡායාවට බලපෑමක් කරයි. මේ අපි දැක්කොත් කණ්ණාඩිය දුම්විලි බැඳිලා නම් මොකද වෙන්නේ? චෙරි ලොවි වෙලා තමයි පේන්නේ. ලොවි චෙරි වෙලා පේන්නේ. කණ්ණාඩිය උදාමත්ම පැහැදිලි නම් ඒ වැටෙන ඡායාව හොඳටම ලබා ගන්න පුළුවන්. අපි ගත්තා අපේ ගෙදර කණ්ණාඩියේ දුවිලි බැඳලා තිබුණාම පේන විදියක් තියෙනවා. මකුණු දැල් බැඳනවා අපේ රූපේ පේන විදියක් තියෙනවා. හොඳට පිහිදාලා ග්ලාස් ක්ලීනර් දාලා පිරිසිදු කරාම පේන විදියක් තියෙනවා. එතකොට මේ කෙනෙක් කෙනාගේ කණ්ණාඩිය වල මකුණු දැල් තියෙනවා. ඊළඟට දුවිලි තට්ටු තියෙනවා. ඊළඟට ක්ලීනර් දාලා පිරිසිදු වෙච්ච ඒවා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ වර්ණ ඡායාව රැටෙන විදිය වෙනස්. එතකොට එකම චෙරිගෙඩියක් වුණත් එකිනෙක කෙනාගේ උපදින සිත ගන්න අරමුණ වල ස්වභාවය වෙනස් වෙනවා. මොකද කිව්වේ? එකම චරිගෙඩියක් වුණත් අරමුණට බලපාන මේ චරිගෙඩිය නෙවෙයි. මේ මෙතන වැටලා තියෙන මොකද්ද? චා. හිත දකින්නේ මේක. හිත ගන්න අරමුණ වශයෙන් මෙතන පවතින ඡායාව. මොකද හිත උපදින්නේ ප්‍රසාදයේ මත. එතකොට මොකද වෙන්නේ? හිතේ අවශ්‍යකිත චිත්තක්ෂණ ඒක චිත්තක්ෂණ එකක් ඇතුළත අරමුණ ගැනීම සිද්ධ වෙනවා. චිත්තක්ෂණ එක. එදා චිත්තක්ෂණයකින් තමයි අරමුණක් ගන්න. හිතක් තනියම උපදින්න බෑ. අපි කිව්වා හිතක් උපදිනව නම් මොකක්ද තියෙන්නේ? එතන තව ධර්මතා තියෙනවා. ශක්තියක් තියෙනවා. මොනවද? වේදනා, සංඥා, ඊළඟට චේතනා, ඊළඟට පස්ස ඊළඟට මේ අරමුණ ස්පර්ශයෙන් ඝට්ටණය කරන ස්වභාවය විතරයි හිතට අරමුණු කරගන්න. ඒක නිසා තමයි දුර තියෙන චරිගෙඩියක වර්ණ ඡායාව මතන වැටෙනකොට එක විදියකට ඒක දැනෙනවා. ළඟ තියෙන චරිගෙඩියක වර්ණ ඡායාව වැඩෙනකොට තවත් විදියකට ඒක හිත දැනගන්න. ඒ ඡායාව අරගෙන යන්න. මේක තවත් ලොකු සිත් වෙලක් තියෙනවා. මේක සිතකින් විස්තර කරන. එතකොට අපිට මේ යමක් පේනවයි කියලා තියෙන්නේ මොකද්ද? ඒ දසක කලාව මත සිතක් උපදින්න ඕන. මොකක් උපදින්න ඕනද? සිතක් උපදින්න ඕන. ඒ නිසා බුදුදහම කියන්නේ හේතුඵල ධහම. ඔන්නෝයි හේතු ටික තියුණොත් තමයි වර්ණ ඡායාව දැනගන්න පුළුවන්. මේ එක හේතුවක් හරි අඩු වුණොත් මොකද වෙන්නේ? වර්ණ ඡායාවක් දැනගන්න. දැන් බලන්න මෙතන හේතු ගොඩක්. හිතට උපදින්න දස කලාපේ තියෙනවනේ.
ඊට පස්සේ අදාළ වස්තුව තියෙන්න ඕන ඒ අතර නියමිත දුරක් තියෙන්න ඕන ආලෝකය තියෙන්න ඕන ඒ ඔක්කොම තිබුණත් මදි ඒ අවස්ථාවේ මේ මානසිකාරය මුල් වෙලා මොකද වෙන්නේ සිත මෙතන උපදින්න එතකොට එක දෙයක් සිද්ධ වෙන්නේ එක ප්‍රතිපයම් දෙක ප්‍රතිපලයක් දැන අරමුණක් දැනගන්නවා කියන්නේ ප්‍රතිපල. ඒකට හේතු සාධක ගොඩාක් තියෙනවා. එතකොට බුදුහාමුදුරේ එක විස්තර කරන පට්ටාරදී කර්මය තියෙන මේ ප්‍රසාරතම් කම්ම රූපයෝ කියලා ටික ඔන්න විස්තර කරලා දැම්. ඊට පස්සේ මේ වර්තමාන පරිසර තත්ත්වය තියෙනවා. ඒ ටික විස්තර කරා. ඊට පස්සේ හිතන ස්වභාවය තියෙනවා. ඒ ස්වභාව විස්තර කරා. ඒක විපාක ස්වභාවයක් නම් ඒක විස්තර කරා. ඉතින් ආදී වශයෙන් අර පට්ටාරයට ගියහම මේව හරිනේ තාමත් සිවුම් ලෙස කඩලා 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 හැම හේතුවක්ම විස්තර කරන මෙතේ. ඔය ආදි වශයෙන් එකට කියන්නේ බුදුවරු බුද්ධත්වය ලබා ගත්තට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. මොකක් කරනවද? ප්‍රත්‍යවේක්ෂා කරන මේ පටිච්චසමුප්පාදය පිළිබඳ. ඒකේ බුදුහාමුදුරු ගැඹුරුම ප්‍රත්‍යවේක්ෂාවක් සිද්ධ කරන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය කියන්නේ මානසික ස්වභාවය. ඒකට අන්නේ එකට තමයි පට්ටාණිය කියලා කියන්නේ. ඒක කොච්චර ගැඹීරද කියනවනම් ඒක ප්‍රත්‍ය සිහිපත් කරන වෙලාවට ශරීරයට කියන බුදුහාමුදුරන්ගේ හිතේ ප්‍රීතිය ඇති වෙලා මේ ලෝක ස්වභාවය තේරීම නිසා මොකද වෙන්නේ? නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ කියන ෂඩ් වර්ණය මොකද වෙන්නේ? මේ හද මඩලෙන් පටන් අරගෙන මේ විශ්වය පුරාම පැතිරෙනවා කියන ඒක තරම් ගැඹුරු සතුටකටපත් වෙනවා බුදුවරු. ඒ කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය ඒ ප්‍රීතියට අපි ඉස්සරහට විස්තර කරලා දෙනවා. ඒ ප්‍රීතියට උපදවන රූප ධර්ම වලට බුද්ධ මහාමුදුරන්ගේ බඹයක් තරම් ශරීරය ඉඩමදි වෙලා මේ විශ්වයත් ඉඩමදි වෙලා යනවා කියලා කියනවා. ඔච්චර ඉඩමදිද කියනවනම් එළිය වැටෙන්නේ නැති තැන් වලට පවා එළිය වැටෙන්න ගන්නවා. ඒ කියන්නේ ඉර වලට වඩා ප්‍රබලයි හිතේ ඥානය හරහා ප්‍රඥාව හරහා ඒ යම් දෙයක් දැකගත්තට පස්සේ අවබෝධ කරගත්තට පස්සේ ඒ තුල ඇති වෙන ඒ ආලෝක ස්වභාවය. ඉර සඳ මඩලත් හරදා යනවා කියලා කියනවා. ඉතින් ඒ කියනවා විතර මම විස්තර කරන්නේ අන්නේ ස්වභාවයේ එකින් එකට දැන් අපි අඩුවක් ඇතුවනේ කියන්නේ අපිට වගේ තේරිලා කියනවට වෙන්නේ දලා දහසක් තේරිච්ච අපි කියන්නේ. නමුත් ඒක එකක් නැහැ නේද තේරෙනකොට බුදුහාමුදුරන්ට අන්නේ චෛතසික ධර්ම උපදිනවා. ප්‍රීති චෛතසික. එන බුදුවරුළු සතුටින් ඉන්නේ. මොකෙන් ඉන්නේද? සතුටින් ඉන්නේ. ප්‍රීතිය තියෙන හැමතිස්සෙම ඉන්නේ. සතුටින් ඉන්නේ hina වෙලා ඉන්නේ බුදුවරු. ওই පොත්වල hina වුණා කියලා තියෙන තැන් දෙක තුනක විතරයි. බුදුවරු හැමතිස්සෙම hina වෙලා ඉන්නේ. ඒක තමයි තමයි ලාපි බුද්ධ කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒකත් ඒ නැත්ත කතාවක්. ඒක විකෘති වෙලා තියෙන අපිට ඒක වැඩක් නැහැ. ඉතින් ඒක ඇත්ත බුදුවරු හැමතිස්සෙම සිනහව සුමුණෙන් පස්ස දෙනවා. ඇයි? උන්වහන්සේලාගේ හදමඩේ නිරන්තරව මේ සත්‍ය තේරීම නිසා සත්‍ය පේන නිසා ඒ සිහ ඒ චර්ණ ධර්ම තුල ජීවත් වෙන නිසා මොකද වෙන්නේ? හැමතිස්සෙම ප්‍රීතිය පසු වෙන්නේ. දැන් අපි හිතන්නේ බුදුහාමුදුරු බුම්මගෙන ඉඳලා අකාලෙට හඳ පායන වගේ එකක් දෙකක් කිනා වෙලයි කියලා. එහෙමනේ සත්‍ය අවබෝධයට පත් වෙච්ච හැම කෙනෙක්ම හැම වෙලාවෙම කිරිපු මූණකින් පසු වෙනවා. හරි ඒකත් හරි දැන් හරි අපි ඒක ගන්න. එතකොට ඊළඟ දේ තමයි සිතක් මේ සිත දැන් පහළ වෙන්නේ කොහෙද? ඇහි. කොහෙද පහළ වෙන්නේ? ඇසේ. ඇහට පාලියෙන් කියන්නේ මොකද්ද? යක්කු නෙවෙයි චක්කු. සිතට පාලියෙන් කියන්නේ තමයි මොකද්ද? විඥානය. මොකද්ද? විඥානය. එතකොට ඇහි චක්කු විඥානය කියන්නේ තේරුම තමයි මේ චක්කු විඥානය පහළලා මොකද්ද ලබා ගන්න? අරමුණ. ඒ අරමුණ මොකද්ද? වර්ණ ආරම්භණය. මොන ආරම්භණයක්ද? වර්ණ ආරම්භ. සුද්දොඩ. එතකොට චක්කු විඥානයට කියනවා වර්ණ ආරම්භණය දැනගන්නා වූ සිත. මොකද්ද චක්කු විඥානය කියන්නේ තේරුණා? එහෙම නැත්තම් තවත් තේරුමක් කියනවා ඇහි උපදින සිත. ඔය උපදින සිතද? ඇහි උපදින. චක්කු කියන්නේ ඇහැට, විඥානය කියන්නේ සිතට ඇහි උපදින සිත කියලා. ඔය අපි දැන් චක්කු විඥානේ විඥානේ කියලා කියන්නේ බලට අන්න ඒකට තමයි කියන්නේ. මොකද ඇහි උපදින සිත. වර්ණය දැනගන්නා සිත. දැන් ඔක ඉස්සරේ කාලේ මම දැනගෙන තියෙන ගොඩක් අය තේරුම් ගන්න තියෙන මම අහනවා මේ කාලේ මට මතකයි 10-12 දෙනෙක්ට මේ කියන්නේ. මොකද මේ චක්කු විඤ්ඤාණය කියන ඕලොන්ට ඩීවීඩී වල බැලුවොත් හොයාගන්න පුළුවන් දන්නේ. එක එක කතන්දර කියන. එතකොට ඒ නිසා තමයි මේක උගන්වන්න තීරණය කරේ. මොකද භාෂාව දන්නේ නැහැ බුදුන් වහන්සේගේ ඉගැන්වීම දෙන්නේ. මේ භාෂාවක් තමයි මේ උගන්වන්නේ. එතකොට ඒක ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ ධර්ම ලංකාවේ ගැඹුරට ධර්මයක් දේශනා කරන අහාමුදුරුළු තමයි. මොකද
නාවිනියාරිය ධම්ම හාමුදුරු ගත්තම ගැඹුරු වචන පාඩම් කරගෙන එව දන්න. එදිරස ඔය සුදස්සන හාමුදුරු පටිසම්භිදා මග්ගේ වගේ පරිශීලනය කළේ එව දනව මිනිසුන්ට ඔබ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. උන් නිකන් ගිහිලා අර ගැඹුරු නිගන්නේ කියන්නේ ඇස් කටේ දාම් බලන්නේ සරලවකුත් දෙන්නේ. සරලව කියාදින මේ ඔක්කොම කියාදින එකත් හොයාගන්නනේ. සරල උපමා වලින් කිව්වොත් වැඩක් නැහැ නේ. මේ මොනවයි කියන්නේ මොකක් හරි නොතේරුණක් කමන්නේ ලොකුවට කිව්ව මොකක් හරි වචන ටිකක් සංස්කාර මෙහෙමයි විසංකාර ගසංකාර වම කියලා ගෝ අම්මට සිරි අන්න බලන්න මෙලොවත් තරමත් තේරිලා නැහැ ඇත්ත ඒකද මෙලෝ දෙයක් තේරෙන්නේ නැද නෝ මම අහරව යනොත් දැන් උගල මොකක්ද තේරුම් ගත්තේ නැහැ මෙහෙම ගොඩක් කිව්වා ආ කිව්වෙච්චරයි දැන් ඒගොල්ලෝක සම්මෝහණයකටපත් වෙනවා මොකද අපි දැන් එසේ මෙසේ බණහන ආයේ නෙවෙයි ස්පෙෂල් බණ ලැබිච්ච නිවනකුත් නැහැ. ගෙදරට ගියම ගාව මොකද වෙන්නේ? ගෙදර මිනිහා ගාව තමයි බණහල පරක් වෙලා ඉන්නේ කියනකොට අහම්බණි ඉවරයි. ධ්‍යාන එක තමයි ඇත්ත මිනිස්සුන්ගේ කතාව. ඉතින් මම ඔක දැක්කා. මොකද මම භාවනා මධ්‍යස්ථාන වල ආරණ්‍ය සේනාසන වල පන්සල් වල ඉඳලා මම දැක්ක මේ මිනිස්සුන්ගේ මේ තියෙන මොඩකම තීරුම් අරගෙන යමක් කරනවා. ඒකෝට තමයි මම මේක හැදුවේ මේ උගන්වන්න ඕන කියලා. ඒතර මට ඒක විද්‍යාත්මක වුණේ. ඒතර ආජන්ත කියලා මහත් එක ඔයගොල්ලෝ දැකලා ඇති. යා ලස්සනට මේක විග්‍රහ කරලා දෙන්න. මන් තේරුම් ගත්තා මේක ඇහුවම රේණුකාණේ හැමදෙරේ පොත්වලින් කොහොම ඉගෙන ගත්තේ ඒක අයි කේවල බැලුවා ඇත්තටම මේව අදහස් දීලා තියෙනවා බේස් එකක් හදලා තමයි මුනාසෙත් කතා කරලා තියෙන්නේ නමුත් දැන් කාලයක් ඇද්ද මේ පරම්පරාව නැති වෙලා ගියාට පස්සේ බේස් එක මිනිස්සු දන්නේ නැහැ ඔය අයි අන්දබූත ගහන ඒක නිසා නැවත මොකද වෙන්නේ නැවත මේ ධර්මයේ පරිශීලනය කරගන්න හිතන්න කල්පනා කරන්න මානසිකාරය කරන්න අවස්ථාවක් නැවත ලංකාවේ මිනිස්සුන්ට හම් වෙලා තියෙනවා අපි අනිත් භාෂාවක් දන්නේ නැහැ. දන්නවනම් භාෂා 10ක් 15ක් මේ මිනිසුන්ටත් මෙහෙම බේස් එකක් හදන්න තියෙනවා. දැන් බලන්න භෞතික විද්‍යාව කියන දේ ගත්තට පස්සේ ඒකට ලෝකෙ පුරාම බේස් එකක් තියෙනවා. 6 7 8 9 පන්ති වල ඉඳලා මේ මූලධර්ම උගන්වනවා. S කියන්නේ විස්ථාපනය, V කියන්නේ ප්‍රවේගය, T කියන්නේ කාලය, ඔය ආදි වශයෙන් උගන්නට පස්සේ අවුරුදු 5ක් කරනකොට ලෝකෙට නිර්මාණය වෙනවා වෙනම විෂයක් කතා කරන්න මුළු ලෝකෙටම. ඒ බේස් එක නැත්තම් කතා කරන්න බෑ. ඒ වගේ තමයි මේකත් පුළු ලෝකෙට මේ වගේ මම කියන ආගමක් ජාතියක් වර්ගයක් නැතුව බේස් එකක් හදලා තිබුණා නම් මුළු ලෝකෙටම විශ්ව භාෂාවක් බවට පත් වෙනවා යුනිවර්සල් භාෂාවක් යුනිවර්සල් ලැන්ග්වේජ් එකක් භෞතික විද්‍යාව කියන්නේ දැන් යුනිවර්සල් ලැන්ග්වේජ් එකක් මොකද කතෝලික හින්දු මුස්ලිම් එකයි කියලා ආගමක් නැවෙන කෙනෙක් බය නැතුව අධ්‍යයනය කරනවා රසායන විද්‍යාව ගත්තම කිසි කෙනෙක් බය වෙන්නේ නැහැ මුස්ලිම් කෙනාවත් බය වෙන්නේ නැහැ මොකද ඒක අල්ලා උලල්ලට එහෙම ගහලා නැහැ ඒක තියෙන්නේ මෙහෙමයි බෙන්සීන් අණුව මෙහෙමයි මේ අණුවම බය නැතුව පානවා. ඉතින් මේකත් ඒ වගේ එකක් නේ. එතන මේකත් ඒ විදිහට ලෝකෙ පවතිනවා නම් මේක විවිධ භාෂා වලට පරිවර්තනය වෙන්න ඕන කියලා මම ඒකයි කල්පනා කරේ. ඒක ගිහිල්ලා ඒක කාලයක් යද්දි අවුරුදු 20ක් 30ක් යද්දි නැවත ඒක භාෂාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා දැනට මේක ඉතාලි භාෂාවෙන් උගන්වන අය ඉන්නෝ මේ කාරණා ඉතාලි ජාතිකයට තේරෙන විදිහට චීන භාෂාවෙන් උගන්වන අය ඉන්නෝ. එදැයි ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ ඇමරිකාව, එංගලන්තේ, ඕස්ට්‍රේලියාව වගේ රටවල නෝන ඔයගොල්ලන්ටත් පුළුවන් දහම් පාසල් වල ඒතකින් ගියාට පස්සේ ඔයගොල්ලෝ දන්න කියන අයට මම ඉංග්‍රීසියෙන් කියලා දෙන්න. මේවට ඉංග්‍රීසි වලින් පවා කියන ඉංග්‍රීසි නම් ඒක අපි පරිවර්තනය කරලා තියෙනවා. ඒ පොලිටික බැලුවම නිකම්ම තේරෙනවා. ඒ අයත් කියා දෙන්න ගියාම කියන්න යන්න එපා මේ චක්කු විඥාණය කියලා. ඒක මේ ඉංග්‍රීසියෙන් අදහස මේකයි මේක. ඒකට ඒගොල්ලන්ට තේරෙනවා. ඔක්කොම දැන් සිංහලෙන් ගත්තම මෙතන අදහස තමයි කොහොමද? ඇහි උපදින සිත. නැත්නම් වර්ණය දැනගන්නා වූ ඉතින් ඔයගොල්ලෝ දැන් බණක් අහනකොට චක්කු විඤ්ඤාණය කියලා හෙන්න ඕන ඉස්සභාවයට තමයි. හරි. ඒක හරි. එතකොට චක්කු විඤ්ඤාණය කවදාවත් චක්කු දසක කලාපයක් නැත්තම් පහළ වෙන්නේ නැහැ. එහෙම නැත්. එහෙම ඒක පහළ වීමක් නැත්නම් එයාට කියනවා ඇහක් නැහැ කියලා. මොකක් නැහැ කියලාද? ඇහක්. ඒක අන්ධයෙක්ට චක්කු දසක කලාපේ නැහැ. ඒ නිසා කිසිම දිනක අන්දේට චක්කු විඥානය පහළ වෙන්නේ නෑ ඒ නිසා උන කවදාවත් වර්ණය දැනගන්න බෑ මොකක්ද දැනගන්න බැරිද වර්ණය දැනගන්න බෑ මොනවද මේ අකුරු જાතිය මොනවද කොළවල ලියලා කියලා විතරයි කියන්න පුළුවන් පාට ලෝකෙ පේන්නේ එතන ඇහෙන් අපි හිතාගෙන ඉන්න අපිට ඇහෙන බුදු පිළිම පේනවයි ඇහට මල් පේනවයි ඇහට හාමුදුරුවෝ පේනවයි ඇහට එක්සිට් කියලා පේනවයි එහෙන බෞද්ධ පොඩි පේනවයි අහන කැනඩාවේ පොඩිය පේනවයි කියලා මොකද වෙන්නේ? පට්ටම බොරුවක්.
අපිටත් කර්මයේ ඇහැක් ලැබුණට ඒකට දැක ගන්න පුළුවන් මොකද වෙන්නේ වර්ණ ටිකක් විතරයි මුළු ජීවිත කාලෙම ඇහි පහළ වෙන සිතෙන් දැනගෙන තියෙන්නේ මොකද්ද වර්ණ ටිකක් විතරයි නම් චෙරි ගෙඩියේ වෙන කිසිම දෙයක් ඇහැ දන්නේ නැහැ ඔයලා කසාද බැන්දනේ චෙරි ගෙඩියක් එතකොට මොකද වෙන්නේ දැන් ওই වර්ණයට රවටිලා තමයි බැන්නේ පස්සේ තමයි ගෙදර ගිනහම තද වෙනවා ඒ රත් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ වැගිරෙනවා ඇහැට බැරි වෙලාවත් පෙනුනවා ඔය ඔක්කොම ටික මොකද වෙන්නේ එක එකක් මේ ලෝකෙ බඳින්නේ ඇහැට පෙනෙන්නේ නැහැ ඇහැට ඔක තද වෙන ගතියක පේන ගෙලල්ලා ඉන්නකොට තමයි කොහොම යකින්නක් තමයි අදත් තමයි මෙච්චර මේක විතර දම්බන්න පුළුවන් ආට නත් වෙලා තමයි හැමදෙස්සෙම ඉන්නේ ඇහෙන් දැක්කලා රවටු මංචරයි මේ දී කොහෙලද වරදක් මේක ඇහි වරදක් මොකයි වරදක්ද මුළු ජීවිත කාලෙම අපි හිතාගෙන ඉන්නේ ඇහැට ගොඩක් දේවල් පේනවා කියලා ගෞතම බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙනකොට උඹලා ඇහැට පේන පාට විතරයි කියලා එච්චරයි ඒකත් ඇහැට පේන්නේ නැහැ නෝ ඇහි උපදින මොකද අරූපී ශක්තිය මොන ශක්තියද අරූපී ශක්තිය තමයි වැටෙන ඡායාව අල්ලගන්නේ කියලා දැනගන්නේ කියලා කිව්වේ බලන්න එතකොට අපිට මේ පේන මේ ලෝකෙ කොච්චර මායාවද ඇත්තටම මේ පේන ලෝකේ කොච්චර බොරුවක්ද කියලා. එතකොට එහෙනම් මේ බුදු පිළිමේ පේන්නේ නැත්තම් කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ. උඹලාගේ මානසික ලෝකේ. ওই ලෝකේද? මායා ලෝකයක්. ඒකට කියන්නේ මොකද්ද? මිරකල් වර්ල්ඩ්. දැන් අපි ඒක තමයි කියලා දෙන උත්සාහය. මම මේක දැන් මේ සිට් එක කියා දෙන්නේ නැතුව ඒක කියා දෙන්න බෑ ඇත්තටම. කොහොමද මේ මිරකල් වර්ල්ඩ් එකක් හැදෙන්නේ? ඇත්තටම මේ ඇත්තටම රියැලිටි ලෝකයක් අපි ජීවත් වෙන්නේ නැහැ කියන්නේ. අපි ඉන්නේ ඔය වෙලාවේ මානසික ලෝකයක මායා ලෝකයක මොකද කාන්තාරික වතුර තියෙයි කියලා හිතන තැනක. ඒ කියන්නේ වතුර නැති කාන්තාරික වතුර තියෙයි කියලා හිතන මොකද වෙන්නේ? උපත්ති ඉඳලා මරණය දක්වාම ජීවත් වෙන බුදුහාමුදුරු කෙනු අප්‍රමාදී වෙලා ඒ කියන්නේ නම් සිය දිනු කළා. මොකද වෙන්නේ? උඹ ඔක දැකගන්න වතුර ඇති වතුරක් නැහැ කියලා. ඒකට තමයි උඹගේ චිත්ත හිත දමණය වෙන්නේ. නැත්තම් උඹ හිතාගෙන ඉන්න උඹට ගොඩක් ජයග්‍රහණ ලැබුණයි කියලා උඹට ලැබිච්ච කිසිම ජයග්‍රහණයක් ඒක කොච්චර ඇත්ත කතාවක්. ඊයෙ ගත්තම කන. මොකක් ගත්තමද? කන. කන ගත්තට පස්සේ පින්නතුර මේක කලේ තියෙනවා මොකද්ද? දසක කලාව. ඒවට කියන්නේ මොකද්ද? සෝත දස. මොන දසකද? සෝත. දැන් මෙතන ඊනස් තියෙනවා චෙරි ගෙඩිය. මොන ගෙඩියක් තියෙන්නේ? චෙරි. එනි තියෙන එක තියෙනව මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. එහෙනම් වර්ණය කියන එක චක්කු විඥාණයෙන් දැනගත්තා. ඇහි ප්‍රසාද මත වැටුණා. දැන් චෙරිගෙඩිය මොකන්ද කන මත වැටෙන්නේ? නේද? දැන් චෙරිගෙඩිය එකකට ස්වභාවයක් අල්ලගත්ත ඇහි. දැන් අනිත් මොකද අල්ලගන්නේ? ඔන්න ඒකනේ බුදුහාමුදුරුවෝ තවත් වෙනමම සත්‍යතාවයක් විස්තර කරනවා. මොන සත්‍යතාවයක්ද? දැන් මෙතන රූප ශක්තිය නඩක් තියෙනවා. තවත් රූප ශක්තියක් විස්තර කරනවා. මේවට කියන්නේ රූප පින්න. සුද්දාස්ත්‍ය ගොඩකින් හැදෙන්න මේ චෙරිගෙඩියට අභිධර්මයෙන් කියන්නේ මොකද්ද? රූප පින්නය. මොන පින්නයක්ද? රූප පින්න. එතකොට ඒකේ සම්මත නාමය තමයි මොකක් හරි දාලා චෙරි අපල් රෝස් අපල් යාදී වශයෙන්. රූප බුදුහාමුදුරුවෝ කියනවා මේ අවකාශ ධාතුව තුළ රූප පින්න ඝට්ටණය වුණා. මොකක් වුණාමද? ඝට්ටණය වුණාම තවස් සත්‍යයක් උපදිනවා. ඒකට මොකද්ද කියන්නේ? ශබ්දය. මොකද්ද? මේකත් මේ වයිට් බෝඩ් එක කියන්නේ රූප පින්නයක්. සුද්දාස්ත්‍ය ගොඩක්. මේ පෑන කියන්නේ සුද්දාස්ත්‍ය ගොඩක්. මේ දෙක ඝට්ටණය වුණාම බිහි වෙන ශක්තියට කියනවා මොකද්ද? ශබ්ද රූපයක් කියලා. මොන රූපයක්ද? ශබ්ද රූපයක්. එතකොට ශබ්ද දැසු මේ මේ චෙරිගෙඩියක් කියලා කියන්නේ සුද්දාෂ්ට කොට අෂ්ට කලාපයක්. ශබ්ද රූපය කියලා කියන්නේ ධර්මතා නමයක් තියෙන තැන. මොකද්ද? පඨවි තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා, වර්ණ තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ඕජා තියෙනවා. ඒ දෙක ගැටෙන දැන් මේ බෝඩ් එකවත් මේ පෑනවත් නෙවෙයි ශබ්දය කියන්නේ. ඒකට වෙනම රූප ශක්තියක් එතන බිහි වෙනවා.
එතමයි ඔය කියන්නේ තරංග කියලා කියන්නේ විද්‍යාවේදී නේ ශබ්ද තරංග. එතකොට යන්නේ තරංග කියලා ශක්තියක් මෙහෙම වෙනවා. ඒ ශක්තියට කියන ශබ්ද රූපය කියලා ගන්න තියෙනවා. එතකොට ශබ්දය ගන්න හැම වෙලාවම නවක කලාපයක්. මොන කලාපයක්ද? ඒ කියන්නේ එතන එකිනෙකට වෙනත් රූප ශක්ති 9ක් පවතිනවා. මොකද කිසිම මං කියවනේ කිසිම ස්වභාවයකට හතකින් ජීවත් වෙන්න බෑ. හයකින් ජීව අඩුම එකට අටක් තියෙනවා. කීයක් තියෙනවද? අටයි. අඩුම එක තමයි සුද්ධාෂ්ටකය. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් ඇහැ ගත්තම 10ක් තියෙන ප්‍රසාදෝන. සද්දේ ගත්තම එතන තථාගතයන් වහන්සේ විස්තර කරනවා එකිනෙකට වෙනත් ශක්තීන් 9ක් පවතින බව. අන්නේ බිහි වෙන නව ශක්තිය නව කලාපයේ තියෙන ශබ්ද රූපයේ ඡායාවක් පැටිනවා මේ කණේ ප්‍රසාදේ මත. එතකොට මොකද වෙන්නේ? අපිට ඇහෙනවද නැද්ද? ඇහෙන්නේ නැහැ. දැන් කොච්චර සද්ද තියෙනවද මේ වෙලාවේ මේ පරිසරේ? දැන් කොච්චර සද්ද වැටෙනවද? දැන් වැටෙන්නේ මොකද්ද? මගේ මේ කටේ මෙතන ශබ්ද රූප බිහි වෙනවා. එතකොට ඒවයි ඡායාවක් ඔහලා කණේ වැටෙනවා. ඊට පස්සේ මේ බෝඩ් එකේ ඇතුලේ ගැටෙන තියෙනවා. මේ පෑන් වල ඇතුලේ ගැටෙන තියෙනවා. මේ මහ පොළවේ තියෙන සුද්ධාෂ්ටක රූප පින්ඩ අතර ගැටෙන තියෙනවා. ඔහෙලගේ බඩේ රූප පින්ඩ අතර ගැටෙන තියෙනවා. ඔළුවේ ඇතුලේ ගැටෙන තියෙනවා. ඒවයි ඡායාවන් වැටුනට මොකද වෙන්නේ? මානසිකාරයේ පවතින්නේ මේ මගේ මුඛය හරහා ඇතිවෙන ශබ්ද රූප වල. එතන මොකද වෙන්නේ? කොච්චර දේවල් තිබුණත් ඒ අදාළ හිත උපදින ඒ ශබ්ද රූපේට ශක්තියක් තියෙනවා. ඒ ශක්ති ප්‍රමාණයට අඩුවෙන් වැටුණත් මොකද වෙන්නේ? හිතට ඒ අරමුණ ගන්න බෑ. වැඩියෙන් වැටුණත් හිතට ඒ අරමුණ ගන්න බෑ. ඒ හරි ප්‍රමාණයට තිබුණත් මොකද වෙන්නේ? දැන් මේක කියාදෙන වෙලාවේ කල්පනා කරගෙන ඉන්න මෙහෙම. හෙට උදේට කෑම හදන්නේ මොකද්ද? ෆ්‍රිජ් එකේ දාපුවක අරගෙන යනවා. දැන් ඒක ඉවර වෙලාද දන්නේ නැහැ. එතකොටත් ඇහෙන්නේ නැහැ. ඊළඟ පැය භාගයකට විතර පස්සේ ආන මොනවද කිව්වේ? දැන් එහෙම තියෙනවනේ විතර හිටියත් වැඩි වෙලා නොහිටියා තමයි ඉන්නේ. දැන් ඔබ වෙන ලෝකයකට ගිය ගමන් කොච්චර දැන් සද්ද ඡායාවන් ඇවිල්ලා ඔබේ කනේ ප්‍රසාද මත වැටුණත් මොකද වෙන්නේ? ඔබ ඒව එකක්වත් දන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ කියන්නේ? ඒ ආරම්භයා සිත් ඉපදිලා බලන්න මේ පුදුම ලෝකය. මේක පුදුම ලෝකයක්. නේ? එතන ඔහෙල දැන් හිතරව ඊට පස්සේ ගිහලා හෙටම ඇවිල්ලා අහන බුදුහාස මේක කියන්නේ නැද්ද? කනේ විඥානය කියන්නේ මොකද්ද? ඊ ආවද? ආවනේ. මට ඒක තේරුණේ නැහැ. තේරෙන්නේ නැහැ ඔගේ මොන්ටිසෝරි බබුන්ටත් තේරෙනවා මේ කියා දෙන දේ. මොකද වෙන්නේ? එයා හිතර නැහැ එයාගේ මානසික ස්වභාවය. ඒක එයා ගිහිල්ලා වෙන ලෝකයක් මනසේ වෙන කල්පනාවක්. නේ? අරදවට මොකද වෙන්නේ? අර ඔක්කොම දේවල් ශක්තියෙන් තිබුණත් මොකද අදාළ මානසිකාරය හිතක තියෙන ධර්මයක් අපි එහෙට උගන්වන්නේ. අන්නේ ස්වභාවයෙන් තියෙන පවතිනෝනේ මොකද වෙන්නේ? සිත උපදිනවා මේ ප්‍රසාද මත. අරූපමය ශක්තිය මේ ප්‍රසාද මත වැටෙනවා. වැටෙනකොට ඒකට කියන්නේ ඒ අරූප ශක්තියට කියන්නේ සිත කියලා. මොකක් කියලාද කියන්නේ? සිත. එතකොට මේ මත වැටලා වැටෙනවා ඡායාව. ඒ ඡායාව තමයි ශබ්ද ඡායාව. මොන ඡායාවද? ශබ්ද. මෙතන තියෙන අපි ගත්තොත් ඝට්ටනයක් තිබුණොත් ඒ ඝට්ටනේ අපිට ඇහෙන්නේ නැහැ. ඒක ඡායාවක් අපි දැනගන්නේ. මොකද දැන් අපි කියමු අර පන්සල හරියම මොකක් හරි පිපුරුවා ගෑස් එකක් පිපුරුවා. අපිට ඒක ඇහෙන. නමුත් එතන ඉන්න කෙනාට ඇහෙන විදිය වෙනයි, මැද ඉන්න කෙනාට ඇහෙන විදිය වෙනයි, අරේ ඉන්න කෙනාට ඇහෙන විදිය වෙනස්. දේව විග්‍රහ කරන්න මම යන්නේ නැහැ. මම වැඩවද එතකොට අර විශාල පාඩමක් වඩපත් වෙනවා. මම විග්‍රහ කරන්න පුළුවන් පැය ගාණක් තිස්සේ. එතකොට ඒ ඡායාව අත් ස්වභාවයට තමයි මොකද වෙන්නේ? ඒ පහළ වෙන සිත ඒක දැනගන්නේ. එතකොට මෙතනපත් වෙන ශක්තිය දැන හිතක් පහළ වෙනව දැනගන්නේ අරමුණක් විතරයි. කණේදී පහළ වෙනනේ. ඒ කියන්නේ සෝත දසක මත පහළ වෙනකොට දැනගන්නේ ශක්තියට කියන්නේ මොකද්ද? ශබ්ද ආරම්භණය කියලා. මොනවද කියන්නේ? ශබ්ද ආරම්භණ කියන්නේ අර ශබ්ද ආරම්භය. ඒක පින්නතුනේ සද්දාර හිත දැනගන්නේ මේ එළිය තියෙන සද්ද නෙවෙයි. මොකද්ද? අර ප්‍රසාද මත වැටෙන ඡායා සද්දේ. ඡායා ඕපේ. එතකොට සිතට පාලියෙන් කියනවා මොකද්ද? විඥානය. මොකද්ද කියන්නේ? විඥානය. ඔබ තේරුම් ගන්න හිත තනියම ඉපදිලා නැහැ. හිතට තව ධර්මතා තියෙනවා ඉපදින්න. එතකොට ඒ ඉපදින හිතේ ආසකිත චිත්තස්සන
එතකොට ඒ කණේ උපදින සිතත් ස්ථීර එකක් නිත් එකක් සුඛාත්ම එකක් නෙවෙයි මොකද හේතුවක් නිසා ඉපදিলা හේතු නැති වෙමින් නැති වෙලා එතකොට චිත්ත ඒත ඒ ස්වභාවයෙන්පත් වෙනවා එතකොට මේ කනට පාණිය කියන මොකද්ද සෝත කේන සෝතා පිටි ඒකෙන් සෝත කියන්නේ කනට එතකොට කනේ පහළ වෙන්නේ සිතට කියන්නේ මොකද්ද සෝත සෝත විඥානේ පහළ වෙන්නේ මොකද්ද වෙන්නේ සෝත විඥානේ කාර්ය සබ්දය අරමුණු කිරීම නැත්නම් ඒකේ තේරුම තමයි කනේ උපදින සිත කනේ පහළ වෙන සිත තේරුමද සිද්දයක් කියන්නේ දැන් බුදුදහමේ විදර්ශනාවේ තියෙන ප්‍රධාන වචන දෙකක් විදර්ශනාව කියන්නේ මොකද්ද චක්කු විඥානේ සෝත විඥානේ හැමතැනම ත්‍රිපිටකයේ තියෙන ඔය කියන්නේ එතකොට පාලි භාෂාවෙන් කියනකොට ඒගොල්ලන්ට ඒක දැනෙනවා මොකද්ද මේකට තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් පාලි අපිට තේරෙන්නේ නැතුව ලාට අපි සෝත කාන මේ කියලා හවට ඉල චක්කු කියලා හවට අපිට ඕක දැනෙන්නේ නැහැ ඔය අපේ හાર્ට් එකට. ඒතකොට තමයි ගොඩක් අය මේක ප්‍රයෝජන ගන්න බැරි. මොකද බුදුහාමුදුරුවන්ට කියා දෙන්න ඕන අදහස අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපිට තේරෙනවා අර ඉංග්‍රීසියෙන් ලඩක් ඇතුළත් ගොඩක් වටිනා වගේ මොකද්ද වෙන්නේ? මේක නම් මම වටින එකක් වෙන්නේ නැහැ. එයි මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මට ඩයබටි, කොලෙස්ටරෝල්, කැන්සර්. කිසි අවුලක් නැහැ කැන්සර් කිසි අවුලක් නැහැ. ඒ මිනිස්සු ඉතින් මේ පිටරට ගිහලා හොඳ දෙයක් මොකක් හරි වෙලයි කියලා. ඒ වගේ තමයි බුදුදහම පරිසිද්ධන්නේ. පුංචි කාලේ ඉඳලා තරපලනේ කඩතුනේ නේ. තරපල කාපු જાතියක්. හරිද? ඒක හරි. සෝත විඥාන. ඊළාට තියෙනව මොකද්ද? නාසය. මොකක්ද තියෙන්නේ? නාසය. නාසයවත් එහෙමයි. අපි දන්නත් ඒක අර අර අරම එක ගත්තට පස්සේ ඒක තියෙන මොකද්ද? ගන්ධය කියලා ස්වභාවයක්. මොකක්ද තියෙන්නේ? සුවඳ. ඒකටත් ඒ අදාළ දුරක් තියෙනවා. ඒ අදාළ දුර තියෙනකත් ඕන. ඒ එතකොට ඒ සුවඳ ඒකේ ස්වභාවයක් මෙතන වැටෙනවා. මොකද දැන් මේ කෙරි ගැඩියක් තියෙනකොට මේකේ සුවඳ රූප ගත්තට පස්සේ මේ හැම පැත්තෙම තියෙනවා. නේ? මේ ඔබ හිතන්නේ කෙරිගඩියක් කියන්නේ අපිට පේන වර නෑ මේක මේ සුවඳ හැම එකම තියෙන අපේ ගත්තොත් අපේ සුවඳ ශරීර සුවඳ මේ අරහා තියෙනවා එන්න එන්න එනකොට ශක්තිය ආඩු ඒක මේ හරිය වදිනකොට යම් මේ ප්‍රසාද මත වැටෙන ස්වභාවයක් ඒ ආසන්නයේ තියෙන දේවල් වල එතකොට එතන පහළ වෙන සිත මොකද්ද පහළ වෙන්නේ ඒ සිත දැනගන්න මේ වැටෙන ආරම්මණය එතකොට ඒකට කියනවා නහය උපදින් නහය තමයි මේ ස්වභාවය තියෙන නහයට පාලින් කියන මොකද්ද ගාන සිතන කියනවා විඥානය. එතකොට එකෙන් දැනගන්නවා සුවඳ ආරම්භන සුවඳ. මොකද්ද? සුවඳ ඒ ආරමුණ. එතකොට ගාන විඥානය කියන්නේ සුවඳ දැනගන්නවා සිත. නැත්තම් නහය උපදින සිත. ඔච්චර. එතකොට ඇහැ උපදින සිතට පුළුවන් වර්ණ ආරම්භණය දැනගන්න විතරයි. කනේ උපදින සිතට පුළුවන් ශබ්ද ඡායාවේ ආරම්භණය දැනගන්න විතරයි. නහය උපදින සිතට පුළුවන් සුවඳ අරමුණු කරන්න විතරයි. මොකද බැරි වෙලාවත් ඕ මිනිහට මාරු වෙලා තියෙනවා. චක්ක ප්‍රසාද නහය, සෝත ප්‍රසාද ඇහි, ගාන ප්‍රසාද කන. ඒක අපල්ලරම් මෙහෙම තියන්නේ. එරාසි මාකරි බලනවා මෙහෙම බලන්න වෙන්නේ. අහනවන ඇස් වලින් අහන්න වෙන්නේ. ඒ කියන්නේ ප්‍රසාද මාරු වුණා ප්‍රසාද මාරු වෙන ජීවයේ පෘථිවි තලයේ මතාව ඔය විශාල අපහසුතාව වලට පත් වෙනවා. ඇයි? බත් අරගෙන කණේ තියාගන්න. සමහර වෙන ලෝකයක නිර්මාණයක් ඒක උපත්තියක් තියෙනවා මෙහෙම. ওই ටික මාරු වෙනවා. උන් කණැත්තේ සමහරට කටෙන් අර පිටිම ඔයරන දිව වෙන තරක දියොත් ඉවරයි. දියාදී පසේ මේ ප්‍රසාදම පද බුදුදහම පෙන්නන සත්‍යයේ උප්පත්තිය කියනකොට මොකද්ද ආයතනාන පටිලා ආයතනයන්ගේ පහළවීමක් ඇද්ද මොකේ පහළවීමක්ද ආයතනයන්ගේ පහළවීමක් ඇද්ද එතකොට මේ ආයතන පහළ වෙන්නේ මොන වෙලාවටද මේ මොහොතේ ඔබට කණ උපදින්නේ මේ උපදිතිතීතක් උපතිතීත කණයක් තියෙනවායි කියලා හිතන්නේ මොකද්ද අටසිල් ගන්න ධර්ම අටසිල් ගන්න හැමදාම කියනවා ඉපදීම දුකයි ඉපදීම දුකයිම දුකයි. කරන්න දෙයක් නැහැ උපාසකම්. පන්සල හදලා තින්ත ටිකක් ගියාම හොඳටම ඇති.
ඉපදීම දුකයි කියලා කියන්නේ කොහොමද? ඉපදීම වටින දෙයක්. ඒකට කියන්නේ පුණ්‍ය ලාභයක්. මොන ලාභයක්ද? මේ පුණ්‍ය ලාභයක් උපත්තිකට උපදුන්න නැත්නම් මේක අහගන්න බෑනේ. උපදුන්න නැත්නම් මේක අහ තේරුම් ගන්න බෑනේ. තේරුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ නැත්නම් බුදුදහම කියන්නේ මොකද්ද? මනුසස්ස දුර්ලභව මනුසස්ස පටිලාභ. මනුස්ස භවය දුර්ලභ ලැබීම. හැබැයි ආයතනම් පටිලාභ එක දුක. ආයතනයන්ගේ පහළ වෙනවා එක මොකද්ද? ඉතින් ආයතන පහළ වෙන්නේ නෑ උපතේ ඉඳලා මරණකම්. ආයතන පහළ වෙන්නේ ඒ මොහොතට. කොයි කොයි මොහොතටද? ඒ මොහොතට. ඔබට ඊයේ දවිට කලින් දැන් අහන්න බෑ. ඔබ මීට විනාඩියකට අහන්නේ දැන් අහන්න බෑ. කන මේ වර්තමාන මොහොත උපදින එක නිසා තමයි ඒවා ආවස කියන්නේ. නේ? ඒ උපදිනක ශබ්ද දසය කලාව චිත්තක්ෂණ 19 උපදින එක අභාවයට යනවා. ඒසයිත් අලුතෙන් උපදිනවා. ඒ උපදින හිත අභාවයට යනවා. අලුතෙන් උපදිනවා. එතකොට ඔබගේ හැම මොහොතක් තුළම ආයතන උපදිනවා. ඒක තමයි දුක. ඒක තමයි මොකද්ද? දුක තියෙන්නේ කොයි වෙලාවටද? මෙන්න මේ වර්තමාන මොහොතේ. මොකද්ද දුක? ආයතන උප්පත්තිය. එතකොට ආයතන හයක් තියෙනවා. එක විට හයම උපදින්නේ. කන උපදින වෙලාවට ඇහ උපදින්නේ. ඇහ උපදින වෙලාවට කන උපදින්නේ. එක වර්තමාන මොහොතක උපදින්නේ එක ආයතනයේ. ඒක නිරුද්ධ වුණාම ඊළඟ ආයතනෙ උපදිනවා. ඒක නිරුද්ධ වුණාම ඊළඟ ආයතනෙ. එතකොට මේ ආයතනාන පටිලාභෝ කියන දේ හැම ශරත්‍රයේම සිද්ධ වෙනවා. හැම ශරත්‍රයේම සිද්ධ වෙනවා. එතකොට දුක්ඛාර සත්‍ය පිළිසිඳ අවබෝධ කරනව නම් කවුරු හරි ඒ අවබෝධ කරන්නේ උපත්ති ඉඳලා මරණ දක්වා තියෙන දුක නෙමෙයි. මේ ආයතන උපත්තිය ලැබෙන විදිය දැක්කොත් ආයතන නිරුද්ධ වෙන විදිය දැක්කොත් අන්න ඒක තමයි දුක්ඛාර සත්‍ය අවබෝධ කරනවයි කියලා කියන්නේ. දැන් අපිට පුළුවන්ද මෞකසේ උපදින විදිය ගිහිලා අවබෝධ කරගන්න? මේ මෙලොවහත්තලා මම මතක නැහැ කොහොම ආවද කියලා. නම් සිය දිනු කරාම මේ ආයතන උපත්ති ලැබෙන හැටි නිරුද්ධ වෙන ලැබෙන හැටි සාක්ෂාත් කරන්න පුළුවන්. ඇත්තටම සාක්ෂාත් කරන්න ආයතන උපත නෙවෙයි, Nirodha සාක්ෂාත් කරන්න, නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්න. එතකොට නිර්වාණ ධාතු සාක්ෂාත් කරනකොට මොකද දුක තමයි පිළිසිඳ අවබෝධ කරගන්න. දුකට හේතුක ආර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා බුදුදහම කියන්නේ. ඕකයි. ඒතර ආර්ය සත්‍ය කාලයට අයිති දෙයක් නෙවෙයි. ඒ ආර්ය සත්‍ය ඇති මොකටද? අකාලිකයි. මොකද්ද? බුදුවරු පහළ වුණත් නැතත් ආර්ය සත්‍ය විශ්ව ධාතුවේ පවතිනවා. බුදුවරු පහළ වුණත් නැතත් නිවන මේ ලෝකේ තියෙනවා. බුදුවරු පහළ වුණත් නැතත් දුක මේ ලෝකේ තියෙනවා. බුදුවරු පහළ වුණත් නැතත් දුකට හේතුවත් දුක් නිරෝධ මාර්ගයක් මේ ලෝකේ තියෙනවා. ඒ කියන්නේ මේ වර්තමාන මොහොත තුල ඔබ ආර්ය සත්‍ය පවතිනවා. මොකක් තියෙනවද? ආර්ය සත්‍ය පවතිනවා. නමුත් ඒක තේරෙන්නේ, දැනෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ නිසා ඔබ හිතන්නේ පදිච්ච එක දුකයි කියලා. පදිච්ච එක දුකයි. කතාද බැලඳ දරුව හදාගත්ත, ඉගෙන ගත්ත කොච්චර පණ එකක්ද? ඒතර ඉපදීම දුකයි කියලා අපි කියන්නේ කාටද? ඒක දැන් මේව තේරෙන්නේ නැත්නම් අන්න ඒ අයට කියනවා ඔබ ඉපදුණු නිසා තමයි ඔබට මේ ඔක්කොම කේන්ඩියක් වෙලා තියෙන්නේ. ඒක කියන්නේ හැමදාම මරණ කම්ම අටසිල් ගන්න බුද්ධංග පිරිසජ්ජායන කරලා එක එක පිළිච්චිය කිය මරණ කම්ම නිවන් දකින්න ගැන විශ්වාස නොකර ඉන්න පාප කම්මලාට. ඒගොල්ලොන්ට කියන ඉපදීම නම් දුකයි තමයි කියලා. උණ්ඩ දුකයි. ඇයි? හැමදාම සිල් ගන්න යන එනවා. මරණ කම්ම ගන්න ඕන. ඇට මුන්නට වෙලා දිය වෙලා යනකොට පොයට ගෙනින් දියපම පන්සලේ. ඊට පස්සේ පුදුෙන් දියන්නද? එපා. එක සිප්පදයක් කැඩේ. බිම තියපම බිම පෙට්ටියක් දාන්න දුක. අන්න දුක. ඒ වගේ ඇටි ඉපදීම දුකයි. අටසිල් මරණකම් ගන්න එකත් මහ දුකක් තමයි. ඒ බුදුහාමුදුරු කියන මේ ධර්ම දැක්ක මරණකම් සිල් ගන්න ඕනේ. සිල් ඉවරයි. හරියට කවුරු හරි මහන්සි වුණත් වීර්ය කරොත් හරි විදියට මේ ධර්ම දැනගෙන බුදුන් වහන්සේ පිළිනු අවුරුදු 7ක් හොඳටම ඇති. ඔබට 7ක් දරනෝ 14ක් තව 7ක් ගනි. ওই ටික ඇති. හැබැයි මම මරණකම් ධර්මයක් කියන්නේ. දැන් මේ ධර්මය අහලා නැති, තේරුම් ගෙන නැති, හරියට කියා දීලා නැති මිනිස්සු රකින්නා වූ සීලය කල්ප ගණන් රකින්න වෙනවා. ඒ සීලය ඉවර කරන්න බෑ. ඒ භ්‍රමචර්යාව ඉවර කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරු කියන භ්‍රමචර්යාවේ අවසානයක් තියෙනවා. හැමදාම මේක හරියට තියන් ඉන්නේ. ඒක නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පස්සේ සීල් රකින්න එක ඉවරයි. අයි සීල් රකින්නේ. අයි ඉවර? ඒක මා කරදරයක්. සීල් ඉවරයි. සීල් බිඳ ගත්තා කියනන්නේ වෙලාවට. ඊට මෙහා බිඳ ගන්නවනේ හදා ගන්නවා. අයිව හදා ගන්න සිල් තියෙන්නේ. අතනින් පස්සේ ඉවරයි සිල් කුඩු කරලා දැම්මා.
අනිත් ඔක්කොම කුඩු කරලා දැම්මා. තමන්ට විමුක්තියක් ලැබුණා, විමුක්ති ඥාන දර්ශනයක් ලැබුණා. ඒ විමුක්තිය තුල ජීවත් වෙනවා කියලා. ඊට ආදයක් නැහැ. හිමින් ගමන් ගියපු කාලිවර, හිමින් කතා කරපු කාලිවර, ඇස් මෙහෙම බලපු කාලිවර දැන් හොදට බලන්න පුළුවන්. ඒ බැලුවට රාගය ඇති වෙන්නේ නැහැ. ඇයි? විමුක්තියටපත් වෙලා. මොකටපත් වෙලාද? විමුක්තියටපත් වෙලා. අඩමානෙට කතා කරන්නේ නැහැ, දෙලින් කතා කරන්නේ නැහැ. නැති වෙන දෙයක් නැහැ. නිදහස ලබාගෙන ඉවරයි. ඊට අනිත් අය නම් ඉතින් එන දුකක් තමයි. ඈත බලන්න හොඳ නැහැ, රාගය ඇති වෙයිද දන්නේ නැහැ. අනවස්ස දේවල් අහ සින්දුවක් එහෙම අහන්නම හොඳ නැහැ, මොනව වෙයිද දන්නේ නැහැ. ගෑනියෙක් එහෙම ළඟින් යන්නවත් හොඳ නැහැ, සිල්පින් දෙයිද දන්නේ නැහැ. ඒ වයිවරයි අර නිර්වාණය පත්තක්. එතකොට මම මල කරදරයන්නේ, යමදාම සංසාරේ ඕක කර කර ඉන්නේ. එතකොට ඒක බුදුහාමුදුරු කියන්නේ බොයි ටික කරගන්නවා නම් මෙතෙන්ට එනකම් විතරයි. ඔතෙන්ට ආවට පස්සේ ඒ ඔක්කොම අත්තර දාලා නිදහසේ අවිද ඵලයක්. බහුජන හිතාය, බහුජන සිකාය, ලෝකානුකම්පාය, අත්තාය සුඛාය කියලා මොකද වෙන්නේ? මේ දෙක බෙදලා දාමු, ඔබට වෙන කරන්න දෙයක් නැහැ කියලා තමයි බුදුහාමුදුරු කියුවේ. දැන් පළවෙනි හැට නමට කිව්වා සිල් රකින්නේ කියලා. නෑ එහෙම කියලා නෑ. මොකද්ද? දැන් ඔබට මට වෙන කියා දෙන්න දෙයක්වත් නෑ, ඔබලට වෙන කරන්න දෙයක්වත් නැහැ. මම රහතන් වහන්සේ රැවිල කියන්නේ මෙච්චරයි. මොකද්ද? මං කල්ලි ඉවරයි. මට දැන් කරන්න දෙයක් නැහැ. හ්ම්. කම්බුදු ආමඳුර කියන මේ විදිහට බලන්න. ඔබට ලෝකය ඔය ගිහිලා ඔය නිදාසෙ කොහෙද යන්නේ? මේ ලැබිච්ච කර්මානුරූප ජීවිතේ නැති වෙනවා. අපි දවි දින්න පක්කා කයි නබ. රස්සාවක් ඕනෙත් නැයි විමුක්තිය දෙනවා. ඊට මෙහා එක ලැබිච්ච නැති හැමෝටම අරව අදාළයි. හොරට බලන්න ඕන. හොරට අහන්න ඕන. හොරට කතා කරන්න ඕන. නැයි සිල්පි දේවි. දැන් මේවා කිව්වම මිනිස්සු මේව අහුවා මොකද වෙන්නේ? අලින් පැත්තට අපිට දෙස් තියෙන ඔන්න අට සිල් ගන්න එකත් එපයි නෝවා. සාම්ප්‍රදායික චින්තනයකට වහල් වෙච්ච සම්ප්‍රදාය කරේ තියාගෙන යන ඌරෙකුට මේක අහුනොත් ඌ අපේ අම්මගේ තාත්තගේ ඉඳලා පට්ට ගහනවා. මොකද දේවදත්ත කෙනෙක් ඉපදෙලා. ඔව් උන්ට දේවදත්ත තමයි. ඇයි ඒ දේ ඇත්තද කියලා තේරෙන්නේ නැහැ. සත්‍ය තේරෙන මිනිසුන්ට මේකේ අමාරු දෙයක් නෙවෙයි. ඒගොල්ලෝ මහන්සි වුණා. හරියට වීරිය කරා. ඒ වීරිය පස්සේ ඔවුන් නිදහසේ ජීවත් වුණා. ඇත්තද? කොච්චර හොඳ දෙයක්ද? දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්නේ නැද්ද මරණ කම්ම සිල් ගත්තම නිකන් බෝරින් වගේ නැද්ද? බෝරින් තමයි. ඒත් මිනිස්සු ගන්නවා. ඇයි ඒ වෙන දෙයක් තියා දින නැහැ. දැන් බුදුහාමුදුරුවෝ හැබැයි ඒක පෙන්නකොට සතිපට්ඨානේ පෙන්නනවා. නිකන් ලස්සනට පෙන්නනවා. මොකද්ද? මම මේ කියන දේ මුලින්ම කියා දෙන්නේ මොකද්ද? ඔබට මේක කරොත් ලැබෙන දේ මොකද්ද? දුක සම්පූර්ණ මෙවලයි. හ්ම්. ඒ කියන්නේ කොහොමද සතිපට්ඨාන පටන් ගන්න? හ්ම්. තන්නේද? සූත්‍ර අධ්‍යයන තියෙනවනේ. කොහොම පටන් මට මතක නැති ඉඳ මම අහන්නේ කියමු. ඒක තමයි පටන් ගන්න. ඒක බුදුහාමුදුරුවෝ කියපු එක නෙවෙයි. මොකද්ද කියන්නේ? කොහොමද කියන්නේ? අර ගෝයින්කේ කියනෝනේ සතිපට්ඨානේ. ඒක කොහොමද කියනවා? ඒක ලස්සන වචන ටිකක් කියනවා. මොකද්ද? කාටවත් මතක නැහැ. ඒ අත්තංගමය, ඥායස අධිගමය, නිබ්බානස සච්චීරය. ඊට තවදීනුත් තව වචන ටිකක් තියෙනවා. ඒකායනෝ අයම් වික්ඛවේමං සත්තාන විසුද්ධිය. දුක්ඛ දෝමනස අත්තංගමයි ඥායස්ස අධිගමයි නිබ්බානස්ස සච්චිකිරයයි යදිදම් චත්තාරෝසක්කට්ටා. එතන අවසන් කරන්නේ කොහොමද? සත්තවස්සානි අවුරුදු 7ක් ඇති. චවස්සානි අවුරුදු 7ක් ඕනේ 6කුත් ඇති. පංචවස්සානි අන්තිමට කියන මොකද්ද? තින්න මාසානි මාස 3කුත් ඇති. හරිම මිනිස්සෙක්ට වුණ දවස් හතකුත් ඇති. සිල් ඉවර කරන්න පටන් අරන් දවස් හතක් ඇති. බලන්න එතකොට ඒ පැහැදිලිව කියන මේ කතාව. දැන් අපි කියමු එකයි මේ ගෞතම බුදුන් වහන්සේ කියන්නේ මේ තමයි බුදුහාමුදුරු කියන්නේ මේව එන අපි දැන් අමාර කෙනෙක් අහනවා බුදුහාමුදුරුවන්ට එක වෙලාවක හම් වෙනවා මේ යාළුවෙක්. ඉස්සර යාළුවෙක් කර උතරකින් කාලේ. ඉතින් ආ බුදුහාමුදුරුවන්ට හරි රහතන් වහන්සේ නමකට හරි හම් වෙන්නේ. එතන අහනවා දැන් ඔබට ලැබිච්ච දේ මොකද්ද? මට විමුක්තිය ලැබුණා, නිදහස් ලැබුණා, කරන්න කිසිම දෙයක් නැහැ. මේ ආතත්. එතන අහනවා රහතන් වහන්සේ ආනේ පුද්ගලයාගේ අචේලක කෙනෙක්.
පැවිදි වෙච්ච ඔබට ලැබිච්ච දේ මොකද්ද? මොනර පිළකලමක් ලැබිලා තියෙනවා. ඇයි ඒ? පාර පිහිදා පිහිදා ඇවිදින්න. තව අමුඩයක් හම්බ වෙලා තියෙනවා. අහගන්න. දිග රැවුලක් හම්බ වෙලා තියෙනවා. ඔච්චරයි මට තියෙන දේ. අවුරුදු කීයකටද? 30කට. 8 සිල් ගත් උපාසකම්මට පරණ වෙච්ච සුදිරියද උතුරු සල්වැය ඉතුරු වෙච්ච වගේ. තර කියන අවුරුදු 30ටම මෙච්චරයි මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එතන මට විමුක්තිය හම්බුනා. එතන මොකද කොහොමද හම්බුනේ? කොච්චර කල් ගියාද? අනේ මම හොඳට ගියා හොඳට ගියා ධර්මපෞල් ගියා මට ඇති කියලා ඉතින් මම ආව ගෞතම බුදුහාමුදුර ගාවට තාම අවුරුදු 3යි. අවුරුදු 3යි. එතන හරි දෙයක් කරගත්තා. තිර ගංගා තීරිය මහ රහතන් වහන්සේ. උන්වහන්සේ කියන මෙන්න මෙහෙම කතාවක්. මම අවුරුදු 3ටම එකම වචනයයි කතා කරන්නේ. අවුරුදු 3ටම කතා කරන්නේ එකම වචනේ. මම ජීවත් වුනේ ගං තෙරක් තඟ. ඒ කියන්නේ ගංගක වැලි තලාවක තමයි මම ජීවත් වුනේ. මගේ කුටිය ඒ අවුරුදු 3ේ සෙමිලි කරලා තිබුණේ තල් කොළ තුනකින්. මම කතා කරපු වචනය තමයි ඇති බගිනි ඇති නැගිනියනි කියන එක. ඒ කතා කරන්න හේතුව තමයි මම පින්නපාත යනකොට මේ මට එක කාන්තාවක් දානි බෙදුවා. ඇයි හිතුවා මං ගොළුයි කියලා. බෙදාගෙන කිරි ඉතිරි වෙනකම් බෙදුවා අත වැහුවා. ඒත් නතර කරේ නැහැ. මේ අම්මණ්ඩි මං ගුව ඇති නංගි ඇති. ඔච්චර අවුරුද්දකට කතා කරේ. මට අවුරුදු 3න් පස්සේ උතුම් රහත් වේලද මොකක් ලැබුණද? මම සිල් බිඳලා කුඩුක ලයින් කරා. සිල් ඉවරයි. මම දැන් නිදහසේ ජීවත් වෙනවා. දැන් මම නිදහසේ කතා ගන්නවා. දැන් අවුරුදු 3කම සිල් රැක්කා. ඇයි ඒ? විමුක්තිය ලැබුණ නැති නිසා. විමුක්තිය ලැබුණට පස්සේ හොඳට කතා කරා. 3ට 1යි ලැබුණට පස්සේ නංගි ගැන ඔක්කොම ස්ටෝරිය කිව්වා. ඉතින් බලන්න ඒක තමයි අපි කියන දේ. ඊට පස්සේ බ්‍රේක් නැහැ. ඇයි? ඊට පස්සේ තමයි රැකෙන්න දෙයක් කිසි දෙයක් නැහැ. නිදහසේ කතා කරන. නිදහසේ ඇවිද යනවා. ඒ වගේ අය ලෝකෙට බිහි වුණාම ඒ ලෝකෙම යාට වෛර කරනවා. ඇයි? උන් ළඟ තියෙන සිල් ඒගොල්ලෝ ගාව නැහැ. ලෝකෙට වෛරයි. ඒක තියෙන්නේ තීරතේරි ගාතාව ගංගා තේරිය මහ රහතන් වහන්සේගේ තීර ගාතාව. ඊළා දේ තමයි දිව. මොකද්ද? දිව. දානි ප්‍රසාදවල නම් ඈත තියුණාට පස්සේ මොකද්ද වෙන්නේ? දරගන්න පුළුවන්. දිවේට එහෙම බෑ. දිව උඩ ගෙනල්ල තියන්න ඕනේ. නේ? දැන් බත්වල රහ ලිපේදී දැනෙන්නේ නැහැ. බත්වල සුවඳ ලිපේදී දැනෙනවා. එතන බත සුචුරු ගන්න සත්තේ ලිපේදී ඇහෙනවා. දිවට දැනෙනා නම් දිව උඩ ගෙනල්ල තියන්න ඕනේ. මේක වලව ගෙනල්ලා තිබුණාට පස්සේ මොකද වෙන්නේ? දිවක් තියෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ? මෙතන සිතක් පහළ වෙනවා. මොකක් පහළ වෙනවද? ඉතින් ඒ සිතෙන් දැනගන්නේ රස. මොකද්ද දැනගන්නේ? රස. එතකොට දිවට පාලියෙන් කියනවා ජීවා. සිතට පාලියෙන් කියනවා විඥානය. ඒක එතකොට දිවේ පහළ වෙන සිතට කියන්නේ ජීවා විඥානය. ඒකෙන් දැනගන්නේ ඒකෙන් අරමුණු කරන්නේ රස. ජීවා විඥානය දැනගන්න පුළුවන් රස විතරයි. එළාට කියන මොකද්ද? කය. මොකද්ද තියෙන්නේ? කය. කය ප්‍රසාද මං කිව්ව හැම තැනම තියෙනවා කියලා. නිකන් භූතයේ එකක් වගේ. හරිද? කය. කලකුත් වරේ. ආයෙත් දවල් මොකද වෙන්නේ? ඇහැ ප්‍රසාදවල පහළ වෙච්ච සිතෙන් චක්කු විඤ්ඤාණය වර්ණ, සෝත විඤ්ඤාණය සද්ද, ගාන විඤ්ඤාණය සුවඳ, ජීවා විඤ්ඤාණය රස, කාය විඤ්ඤාණය මොකද්ද? ස්පර්ශය කියන්නේ. මේ මැල්ලුවාම අන්න එහෙම වෙන එක තමයි අර්ථය. ඒක තමයි ස්පර්ශය. ඔය ස්පර්ශය කියලා කියන්නේ මෙන්න මේක.
ස්පර්ශය කියන්නේ පස්සේ තියෙන ස්පර්ශය නෙවෙයි. මෙතන ස්පර්ශය කියන්නේ කාය දැන් අපිට මේ කායට අත දුවා මොකක්ද දැනෙන්නේ බර ගතිය දැනෙනවා. මොකක්ද දැනෙන්නේ? බර ගතිය දැනෙනවා. ඊට පස්සේ උණුසුම සීතල දැනෙනවා. ඊට පස්සේ වෙවුලන ගතිය දැනෙනවා. දැනෙන්නේ නැද්ද? දැනෙනවා. එතකොට මේ ඔන්නෝකට තමයි ස්පර්ශය කියන්නේ. දැන් අපිට කවුරු හරි ආවිල ටොක්ක්ක් කඩිනවා. මොකක්ද දැනෙන්නේ? ටොක්ක්. අනේ එයා අල්ලනකොට මොකද වෙන්නේ? මෙතන පහළ වෙනවා සිත. මොකද පහළ වෙන්නේ? සිත. ඒ මොකද ඔළුවේ කෙස් වල නෙමෙයි මේ තට්ටේට යටි තට්ටේ තට්ටේට යටි හැමතැනම තියෙන මොකද්ද? කාය ප්‍රසාද. ඒ ප්‍රසාද වලට අදිනවා ඇවිල්ලා මොකද්ද? අත. අතක් කියලා කියන්නේ අත නැත්නම් පොල්ලක්. අතක් ගත්තොත් බලන්න. පොල්ලක් කියන්නේ සුද්ධාස්තක කොට. මොන වලද? ඔළුවට වදිනකොට පාට පේනවද? තරු පේනවා පාට පේනවා. ඔළුවට පොල්ලක් වදින. වදිනකොට මොකද වෙන්නේ? එතකොට ඒ වෙලාවේ මොකද වෙන්නේ? සුවඳ දැනෙනවද මෙතෙන්ට? රස දැනෙනවද? ලීබේර කොට රස දැනෙන්න පුළුවන්. වදින වෙලාවට දැනෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් ගියාට පස්සේ මෙතන නිකන් වැගිරෙනවා කියලා දැනෙනවා. ඒ වෙලාවට දැනෙනවා ඒකේ තියෙන මොකද්ද? තද ගතිය. මොකද්ද? එතන පහළ වෙනවා සිතක්. ඒ සිතෙන් දැනගන්න ඕන මොකද්ද? තද ගතිය. මොන ගතියද? තද ගතිය. දැන් මසාජ් කරන්න එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම 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 යනවා. එතකොට ඒක පොළු කැල්ල කිනු කුණත් කරන්න රෝල් කරනවා. එතකොට නිකන් තද දැනෙන්නේ නැහැ. සහැල්ලු ගතිය. මොකද දැනෙන්නේ? සහැල්ලු ගතිය. සහැල්ලු ගතිය කියන්නේ තද ගතිය තවත් ස්වභාවයක්. සහැල්ලු තද කියලා කියන්නේ එකම ස්වභාවයක කොන් දෙකක් වගේ. එතකොට ඒක දැනගන්න සිතක්. මොකද්ද? සිතක්. ඒක මේ කාය ප්‍රසාද වල තියෙන්නේ. එතකොට කායේ පහළ වෙන සිතට කියන කාය. සිතට කියන මොකද්ද? විඥානය. එතකොට කාය විඥානයෙන් දැනගන්න ඕන මොකද්ද? තද ගතිය. ඊළාට දැන් මේ පින්නතුන් ගියාට පස්සේ කලබලයට ඔන්න දැන් ලිපපත්තු කළා. මොකද වෙන්නේ? නැත්තම් වතුරේක උණු වෙනවා. එහැම මෙහෙ බාජර ටික හොදනකොට දැන් ඉතින් ලිපපත්තු කරන්නේ නැහැ. දැන් ඔක්කොම ගෑස්. එතනින් ගියාට පස්සේ කරන්. නෝ එකපාරටම වදිනවා අර කේතලේ අත. මොකද වෙන්නේ? තකස් ගාලා. ගන්නකොට මොකද? එතනවල දැනෙන්නේ තද ගතියද පිච්චෙන ගතියද? පිච්චෙන. එතකොට මොකද වෙන්නේ? අතේ තියෙනවා කාය ප්‍රසාද. ඒ ප්‍රසාද වල අර ඇවිල්ලා කේතලේ කියන්නේ මහා භූත රූප ටිකක් සුද්දාෂ්ටයක් ගොඩක්. එතකොට ඒක තියෙනවා තේජෝ ගතිය වැදෙනවා කාය ප්‍රසාද වල. මොන ගතියද? තේජෝ ගතියද? එතකොට එතකොට පාලන සිතක් ඒ සිතෙන් දැනගන්නේ තේජෝ ස්වභාවය. ඒ කියන්නේ උෂ්ණත්වය. මොකක්ද දැනගන්නේ? උෂ්ණත්වය. එතකොට ඒ කාය පහළ වෙනවා. එතන කායට කියන්නේ කාය. කාය වින් සිතට කියන්නේ විඥානේ. කාය විඥානේ තවත් එකක් අල්ලගත්තා මොකද්ද? උෂ්ණත්වය. දැන් චක්කු විඥාණයෙන් අල්ලගත්තේ වර්ණය විතරයි. දැන් කාය විඥාණයෙන් ධර්මතා කීයක් අල්ලලා තියෙනවද? දෙකක් අල්ලනවා. තදගතිය පටවි ධාතුවත් අල්ලනවා. තව ඊළඟට මොකද? තේජෝ ධාතුවත් දැනගන්නවා. අල්ලනවා කියන්නේ දැනගන්නවා. තේරුණා? ඊළඟට අපි මෙහෙම තියෙන වෙලාවට අපි දැන් මෙහෙම උස්ම ගත්තට මෙහාට කරාට පස්සේ. එතකොට මොකද වෙන්නේ? මේ පිම්බෙන ගතිය දැනෙනවා. මොකක් ගතිය දැනෙනවද? පිම්බෙන ගතිය දැනෙනවා. කුඹ හැකිලෙන ගතිය දැනෙනවා. ඒ දෙකත් අපිට දැනගන්න පුළුවන්. පිම්බෙනවා හැකිලෙනවා කියන්නේ වායෝ ධාතුව. කාය විඥාණයට පුළුවන් මොකද්ද? වායු ධාතුව අරමුණු කරන්න. මොන ධාතුවද? වායු ධාතුව. එතකොට පින්වතුනි චක්කු සෝත ගාන දිවා කාය කියන මේ සිත් වලින් ප්‍රබලම සිත මොකද්ද? කාය විඥාණය. ඒක නිසා තමයි දැකලා විතරක් මදිලා ගෙදර අරගෙන ඇවිල්ලා තියාගන්නේ. ඇයි? අරක දැක්කොත් එකයි, ගෙනාවොත් තුනයි. ඇත්ත ඒකද? කාය විඥාණයට පුළුවන්. එතකොට මේ කාය විඥාණ දානි වර්ණය කියන්නේ උපාදාය රූපයක්. වර්ණය කියන්නේ මොකද්ද? උපාදාය රූපයක්. සද්දේ කියන්නේ උපාදාය රූපයක්. සුවඳ කියලා කියන්නේ උපාදාය රූපයක්. රස කියලා කියන්නේ උපාදාය රූපයක්. නමුත් තදගතිය කියලා කියන්නේ මොකද්ද? මහා භූතයක්. මහා භූත රූපයක්. ප්‍රධානිය. එලාට තේජෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? මහා භූත රූපයක්. වායෝ ධාතුව කියලා කියන්නේ මහා භූත රූපයක්. අර විඤ්ඤා අර විඤ්ඤාණ හතරම අල්ලන්නේ උපාදාය රූප. කාය විඤ්ඤාණය අල්ලන්නේ කවුද? මහා භූතය. ඒ නිසා අනිත් විඤ්ඤාණ වලින් කාය විඤ්ඤාණය ගොඩක් වෙනස්. එයා හරිම වෙනස්. හරිද? උදානිත් ඇල්ලු උපාදාය
මෙයා අල්ලන්නේ මහා ලොකු දේවල්. එතකොට අපිට ඇහැ දැන් අහෙන් අපි මේ වීදුරුව දකින්න. ඒ දකින්නකොට අපිට ඒක හරහා මොකද වෙන්නේ? සැපවත් දුකවත් ඇති වෙන්නේ නැහැ. නිකන් මේ මොහොත, මේ වර්තමාන මොහොතේ ලොකු දෙයක් නැහැ. මේ පස්සේ ගිහිල්ලා ඒ ගැන හිතනකොට මොනවා හරි ඇති වෙන්න පුළුවන්. නමුත් මේ දකින්න මොහොතේදී අපිට ලොකු නිච්චයක් නැහැ. ඒ මොකද සිතත් එක්ක උපදින වේදනාව බුදුහාමුදුරුවනේ මේ වෙලාවේ උපේක්ෂා සහගතයි. මොන සහගතයිද? උපේක්ෂා සහගතයි. ඒ කියන්නේ කාය චක්කු ප්‍රසාදයට මත වැටෙන වර්ණ රූපය උපාදාය රූපයක්. උපාදාය රූපයක් උපාදාය රූපයක් එක එකතු වීමෙන් ලැබෙන පහළ වෙන සිත උපේක්ෂා සහගතයි හි වේදනා. මොන සහගතයිද? උපේක්ෂා සහගතයි. ඔතන ඉස්සරහට අපි කතා කරමු. දැන් අපි කතා කරන්නේ දැන් හිත කියන කතා කරලා හිත පහළවට තියෙන වේදනාව ගැන මේ කතා කරමු. එතකොට කණේ තියෙන ප්‍රසාද උපාදාය රූපය මුල් වෙන්නේ ඒ මත වැටෙන උපාදාය රූපයක්. එතකොට ඒ සද්දය ඇහෙන මොහොතේදී වේදනාව මොකද්ද? උපේක්ෂා සහගතයි. සැපක්වත් දුකක්වත් දැනෙන්නේ ඇහෙන මොහොතේ. උදාහරණයක් කියන්නේ දැන් කවුරු හරි ඇවිල්ලා නෝන හරි මහත්තයා හරි ඇවිල්ලා බණින. බණින මොහොතේදී මුකුත් නැහැ. ටික වෙලාවක් ගියාම තමයි බණ මොඩේක්කුව නේද? අන්න ඊට පස්සේ තමයි. ඒ මොහොතට එච්චර අවුලක් නැහැ. මොකද්ද තමයි කිව්වේ කියලා ඊට පස්සේ තමයි එල්ලෙල්ලි අපේ අම්මටත් බැන නේද? අර කියන මොහොතේදී නිකන් දැනෙන්නේ නැහැ කියන එක ටික වෙලාවක් ගියාට පස්සේ ඒකයි කලේ කාය විඤ්ඤාණය සෝත විඤ්ඤාණයට සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒකේ ඇගේ මනෝපතිස්සුවක්. ඒකට කියන්නේ එහෙමයි. උඹට එක වෙලාවයි මොඩේ කියලා කියන්නේ. ඒ විතරයින් පස්සේ එතන ඉවරයි. හැබැයි තෝක ඕක දාගත්තට පස්සේ ඕක අල්ලගත්තට පස්සේ තෝ ලස්ස පොටි වාරයක් මොකද වෙන්නේ? තෝ විසීම තෝ මොඩේ කරගන්න. කණේ පහල වෙන සිත වේදනාව දුකවත් සැපවත් දෙන්නේ නැතුව මොකද වෙන්නේ? පහළ වෙච්ච ගණන්ම වෙනසිලා යනවා. හැබැයි ඕක ගත්තට පස්සේ මන ඉන්ද්‍රියට අපි තාම මන ඉන්ද්‍රිය කතා කරේ නෑ. උතරින් පස්සේ ඕක ලේසියෙන් අත්හරින්නේ නෑ. තමුසේ මට බැන්න නම් මං ඉවසනවා. අපේ අම්මටත් තමුසේ දොස් කිව්වා. නරක ගෑණියෙක් කිව්වා. මට නම් තමුසේත් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ. හත් වලා මේ අපි දෙන්න ඉවරයි. කලේ ඉතිපත් යන්නේ කලේ අවුලක් නෙවෙයි. ඒක මොකක් අවුලද? thinking pattern එකේ අවුලක්. දැන් බුදුවරුන්ට ඇවිල්ලා බයිනෝ ඇවිල්ලා බැන්නට පස්සේ මොකද වෙන්නේ? කිසි දවුලක් නැහැ. ඇයි ඒ? thinking pattern එක නැහැ. thinking pattern එකක් නැහැ. එහා මොකොත් අවුලක් දැනෙන්නේ නැහැ. ඕන නම් ආපේකට ගහන්නත් පුළුවන්. ඕන නම් ඉනා වෙන්නත් පුළුවන්. ඕන නම් මුකුත් නොබල ඉන්නත් පුළුවන්. ඒකේ වෙලට හිතෙන දේ තමයි. ප්‍රඥාව තියෙන එකෙක් ගම් මොකද වෙන්නේ? ඈ කියනවා තමුසේ ගෙනාපු තෑගි මං ගන්නෑ. මැට් එකක් යනවා යන වැඩක් නෑ. එලාට කරදර යන්න අයින් වෙන්න කියන නඩුවක් දානවා කියනවා. ඒක අතහද වෙන්නේ තමුසේ මෙතනින් යනවා නඩු දාන්න නැත්තම්. අර ජෛන මහාවීරට ප්‍රඥාව නැති බව දැනගත්තා. පොසොර රජතුමාට කිව්ව මූ එලව බමුට ඉන්න දෙන්නේ නැහැ මම මෙතන. බුදුවරු කියන්නේ එහෙමයි. විතක නඩු දානවා. විතක ගෙනියන්න කියනවා ගෙනාපු දේ. විතක නැහැ වුණා වගේ යන. ඒ නිසා බුදුවරු මිනිසුන්ට හොයන්න බෑ. ඇයි? මිනිසු දන්න බුදුවරු නඩු දාන්න තරම් කොන්දක් නැහැ. උන්වහන්සේ කියනවා බුදුවරු නඩු දානවා කියලා දාන්න. ඒක දන්න ඒ වෙලාවට පහළ වෙන එක තමයි. අපිට ওই ජීවිතේ අපි බුදු කෙනෙක් නිසා කවදාවත් මිනිස්සුන්ගේ හිතන thinking එකට හදන්න බෑ. ඒ ඔක්කොගෙම පිට යා ඉන්නේ. වෙලාවකට එළවලුව තම්බල කනවා. වෙලාවලකට එළවලුව පුච්චල කනවා. වෙලාවලකට අමුයෙන් කනවා. වෙලාවට කන්නේම නැහැ. ඉතින් කොහොමද වහගන්නේ? දවසක් මේ පින්නතුන් ගෙදර යනකොට මිනිහෙක් බෙදනකම් කන්නේ නැහැ. එතකොට හිතන හානේ මේ බුදවරු කියන්නේ බෙදනකම් කන්නේ නැති જાතියක්. ඊට පස්සේ දවසේ ආවම කියනවා බෙදනකොට කියනවා කන්න බෑ. අතවහ. බුදවරු කියන්නේ මේ ටයිම් එකට නොකන જાතියක්. ඊළඟ දවසේ ආවම ගෙදර නැති වෙලාවෙ බෙදාගෙනම කාලේ කියලා යනවා. මම බෙදාගෙන ගියා කියලා පණිවිඩය කියන්න එච්චරයි. ඊළඟ දවසේ එනකොට කිව්වම ගෙදර කෑම නැහැ කියලා කණේකින් දීපන් කියනවා. ඉන් මිනිස්සු කොහමද බුදවරු හොයාගන්නේ? බුදවරුන්ට හැඩයක් නැහැ. මොකද කියන්නේ? බුදවරුන්ට හැඩයක් නැහැ. මිනිස්සු එක වෙලාවකට හිතනවා තා බුදු කෙනෙක් කියන්නේ බෙදාගෙන කාලය යන කෙනෙක් තමයි. ඊළඟ පාරේම බෙදනකම් කන්නේ. ඉතින්
මේ ලෝකේ මිනිසුන්ට මුනිවරු හොයන්න බෑ. ඇයි ඒ? ඒගොල්ලෝ පවතින වෙලාවට ජීවත් වෙනවා. ඒගොල්ලොන්ට හැඩයක් නැති නිසා. දැන් හරි ඉඳුල් කනවද? නෑදෑ ගන්නවා ගිහිල්ලා මඟුල් ගෙදර යනවා. මොකද වෙන්නේ? ඉඳුල් කනවද? ඇයි? ඔල්ල හැඩයක් තියෙනවා. අපේ නෑදෑවරු ට්‍රැෆික් එක්ස්පර්ට්. අපි ඉන්නේ කැනඩාවේ. අපි එහෙම ඉඳුල් කන්නේ නෑ. අපි ෆ්‍රිජ් එකේ දාලා රත් කරලා කනවා. ඒ දුබලයි ගෙදර ඉඳුල් කන්නේ. ඒක තමයි උගේ හැඩේ. ෆ්‍රිජ් එකේ දාලා රත් කරලා කන්න හොඳයි. ඒ කියන්නේ ඒ වෙලේ තම්බල කවුරුනේ කාලා ගිය එක කන්න බෑ. බුදුහාමුදුරුවෝ එක දවසක් එනවා. එනකොට ඒ බඹුණා එලිපත්තේ අනිත් පැත්ත බලාගෙන වාඩි වෙලා කන. බැමිණිය දැක්ක බුදුහාමුදුරුවෝ පාත්‍රෙත් උස්සගෙන එනවා. දැන් හට්ටිය කෑම නැහැ. මහේකා දැක්ක මට යන්න කියලා. ඒ නිසා දැන් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ ඔළුවෙන් කිව්වා ගෙදර කෑම නැහැ යනවා. බුදුහාමුදුරුවෝ මට කෑම ඕන ඔළුවෙන් කිව්වා කෑම ඕන. බැමිණියට හිනා ගියා. ඇයි හිනා ගියේ? ශාක්‍ය වංශයේ කුමාරවරු ඔළුවෙන් කතා කරන්නේ. ඒක ශාක්‍ය බුදුහාමුදුරුවෝ මොකද වෙන්නේ දැන් කතා කරමු. ශාක්‍ය වංශයේ කුමාරයා. බමුණ බැලුවා මොකද මේ බැමිණිය හකහව ගන්න කියලා. බලනකොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ශාක්‍ය වංශයේ රාජකුමාරයෙක් ගෙදරට ඇවිල්ලා කෑම ඉන්න ගන්න. කිව්වා ඉක්මන්ට උයනවා. මට උයන්න බෑ. තමසෙට වන්නව කියලා දෙනවා. ඒක මේ කාලෙත් එහෙම අම්මන්නේ නැහැ ඉන්නේ. එතකොට බමුණ කිව්වා බුදුහාමුදුරුවනේ අපේ ගෑණි කැහැටි ඔබ තමයි. ගණන් ගන්න එපා බුදුහාමුදුරනේ. අද වෙන ගෙදෙට්ට යන්න. අනගේ මොකද මම හට්ටියේ කැම නැහැ. මම දැන් මේ කාපු ඉඳුල් තමයි තියෙන්නේ. එල බුදුහාමුදුරෝ කියනවා මට මුලක් කැපයි. මට මැදක් කැපයි. මට අගත් කැපයි. ඔබ කැමති නම් ඔබ බෙදන්න. ඔය ඉඳුල් බෙදන්න. පාරේ. කසීබාරත් ආජි උන්වෙන් දෙන්න හදනකොට කියනවා තමසේගේ මං ඉස්සෙල්ල ඉල්ලුවා. දැන් දුන්නේ දැන් ගීතකුවට පස්සේ දෙනවා තමුසේක දාගන්න තමුසේ කොහේ හරි වතුරකට සතු නැති වතුරකට හරි කොහේ හරි තරකට දාන මං කන්නේ නැහැ තමුසේ කියෝක බුදුවරු කියන්නේ එහෙම જાතිය හිතුනොත් ඉල්ලන් කනවා හිතුනොත් දුන්නත් කන්නේ ඒ කොහොමද මිනිස්සේ බුදු කෙනෙක් හොයාගන්නේ ඇයි එයාට හොයන්න බැරි එයා ඉන්නේ රාමුවල දැන් ඔහෙලට ඇඳුම් අඳින්න පුළුවන් ওই જાතියේ විතරයි. ඔහෙලට බෑනේ මෙහෙම එකක් දාගෙන යන්න වහලා. නෑ. ඇයි ඒ රාමුවනේ? බුදුරුන්ට එහෙම ඇඳුම් අහන්න පුළුවන්. ඒ කිසිම හැඩයක් හිතේ නෑ. ඒ නිසා මේ ලෝකේ බුදුවරු පහළ වුණාම මිනිස්සු වැඩියෙන්ම එයාව අඳුරගනීද? අඳුරගන්නේ නැතුව ඉඳීද? අඳුරගන්නේ බොහෝම ටික දෙනෙක් විතරයි. අනිත් අයට කවදාවත් අඳුරන්න බෑ. එයා පිරුණා පෑවට පස්සේ තමයි එයාගේ ජීවන කතාව අරගෙන යන්නේ. නමුත් ඒකෙන් මිනිසුන්ට ඇති වැඩක් නැහැ. විමුක්තිය ලැබෙන්නේ. ඉන්නකම් මුළු සමස්ත සමාජයේම බුදුවරුන්ට එරෙහිව පිකටින් යනවා. බුදුවරුන්ට එරෙහිව කතා ගන්නවා. බුදුවරුන්ට පහර ගන්නවා. බොහොම සුළු පිරිසක් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රඥාවන්තස්ස ආයන්දම්මෝ නායන්දම්මෝ දුප්පඤ්ඤා. මම මේ කියන දේව තේරුම් ගන්න පුළුවන් මාව අඳුර ගන්න පුළුවන් ප්‍රඥාවන්ත මිනිහෙට විතරයි. ඒ බලන්න කියන කතාව ඇයි? මොකද හැඩයක් ප්‍රඥාව නැගේ හැඩයක මිනිසු ජීවත් වෙනවා. තමන් ජීවන ක්‍රමයට හැඩයක් දාලා තියෙනවා. අපි දාගත්ත හැඩය තමයි සිංහල බෞද්ධ සම්ප්‍රදාය. ඒතර අපි කසාද බඳින් මේ විදියට දැන් 2016 තාමත් පෝරුව නැතුව බඳින්න බෑ. නගින්න ඕන පෝරුවේ හොටල් එකට හරි ඒ සිංහල සම්ප්‍රදාය. එතකොට ඉතින් එහෙම තමයි. කැන්ඩියන් විදියට හරි අඳ ගන්න. මොනවා බඳලා ඊට කලින් බඳලා තියෙන සමානයි කැන්ඩියන් විදියට අඳල පොටෝ එක ගන්නවා. ඒක සිංහල සම්ප්‍රදාය. ඉන් එහාට කවුරුරි පැනලා ගියොත් අන්න අරකින් පැනලා ගියා. ඇයි සම්ප්‍රදායට යන්නේ? උඹලා මොනවා කරත් කමන්නේ සම්ප්‍රදායට බඳලා ඵලයක් ඒ ඇති. ඒ එතකොට ඒ පිට මිනිහෙක්ට හිතන්නේ නැහැ. ඒ පිට මොකක් හරි දැක්කොත් මොකද වෙන්නේ? ඇයි ගිනි ගන්න? හ්ම්. ඉතින් ඉන්දියාවෙත් එහෙම. මේ රටවල් වලත් එහෙම. ලෝකෙ හැම තැනම එහෙමයි. එතකොට ඒ පහළ වෙන බුදු කෙනා ඒ කිසිම සම්ප්‍රදායකට නැහැ. හ්ම්. ඒ මිනිස්සු ගෙදරකට ගියාම කන විදියක් තියෙනවා. ඒ විදිය පවදාවත් වෙනස් කරන්නේ නැහැ.
එතකොට දැන් මුස්ලිම් අය කාලි වරන ඇඟිල්ල වරන බූස් 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 කාලා මෙහෙම වරනවා. බිම වාඩි වෙලා කන්නේ. ඒතර ඒගොල්ලෝ ඒක කොහේ ආවත් ඒක උරන. සොස් සොස් කාලා. ඒගොල්ලෝ තමයි අපි එහෙම උරන්නේ. ඒතර අපි ඒක එහෙම තමයි. ඒතර මිනි ඉතින් එහා එකක් පිළිගන්නේ. ඔන්න ඔක තමයි ලෝකයට බුදුවර අඳුර ගන්න බැරි කාරණා මොකද? තමන්ගේ මනසේ ජීවන ක්‍රමයක් හදලා තියෙනවා. ඒකට කියන සම්ප්‍රදාය ට්‍රැඩිෂනල් එක ප්‍රේම් එක ඒ ප්‍රේම් එකෙන් පිට ඒ මිනිසුන්ට හිතන්න බෑ. එතකොට ඒ ප්‍රේම් වල කවුද නැත්තේ? බුදුවරු නැහැ. බුදුවරු නැහැ. දැන් වලම බුදුවරු නඩු දානවා කියන්නේ. ඒ කියන්නේ එක වෙලාවක ජේතවනාරාමි නිගණ්ඨ නාගපුත්‍ර ඇවිල්ලා හැදුව බංකර ටිකක්. මේකට මිනිස්සු මෙතෙන්ට එන්නේ මේක තියෙන මේ භූමි ආශිර්වාදය. මේක භූමි දෝෂ නැහැ. එතන මොකද වෙන්නේ? බුදුහාමුදුරුවන්ට පණිවිඩය යවුවා මේක අපිට පූජා කරලා ඉවරයි මේ ඒරියා එක. තමුස්සේ කම්පලයි යනවා. එච්චරයි. දවල්ට ලව් කරන්න වගේ කිව්ව යන්න නිගණ්ඨ අයියා යන්න කියලා යා එහෙම යවන්න. තමුස්සේ කම්පලයි යනවා එච්චරයි. ඒක අපිට පූජා කරලා ඉවරයි. අකුලන් ගියේ නැහැ. එතන මොකද කරේ? සරියුත් මහරහතන් වහන්සේ පුවා රජයේ තියෙන නීතිය. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා මහරජාට ගිහිල්ලා කියනවා. මහරජාණන් නීතියට වැඩ කරපන් නැත්නම් තෝකෙන් අයින් වෙලා යනවා ඉච්චරයි වෙන්නේ. සාරියුත් මහරහතන් වහන්සේ යනකොට කොසල් රජතුමා මොකද කරේ? කිව් දැනගත්ත ඉන්නේ මේ ඒ කාලේ තියෙන හැමනේ පොලිසිය නේ රජවාසලට ගිහිල්ලා මේ පැමිණිලා ලියන්නවා. රාජපුරුෂයන්ට කිව්වා මම නැහැයි කියලා කියපන්. මොකද නිගණ්ඨට ඉන්නවා බුදුහාමුදුරන්ට වගේ සෙනඟ. එතකොට මම මෙයි මෙතනින් එළෙව්වෝ මට ඡන්දෙන්නේ නැත්තේ. දොරේ ආයෙත් කැමැත්ත නැතුව මේ රටේ ආයෙ රජකමින් පහ වෙලා යන්න පුළුවන්. කුරුමානම් අල්ල ගන්න පුළුවන්. දැන් කියලා ලංකාවේ හාමුදුරුවෝ තරහ කරගත්තොත් ඉවරම තමයි. දැන් මයිත්‍රි කවද එළියට ඇදලා දාන්නේ දන්නේ. ඒ වගේ තමයි. කොසෝ රජතුමා ඒක දන්නවා. මුන් තරහ කරගත්තොත් මුන්ට පිළිස වැඩි. මුන් මොකක් මට අඹලයි දන්නේ. එතකොට අර පණිඩෙවතේ සරියුත් මහරහතන් බුදුහාදරුව රජා ඇතුලේ ඉන්නවා. අව දොරටු පාලේක මෙහෙම කියන. අයිත් යන්නේ. අයිත් ගිහිල්ලා කප්ලේන් එකේ ඇයිටම කියලා එන්නේ කොහොමද? අයිත් යවුවා. මොකද වෙන්නේ? අයිත් අර බොරුවම කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඔහෙල යන්න ඕනේ නැහැ මයි යන්න. දොරටු පාලේන් ගෙඩේ කිව්වා බුදුන් නැවිල්ල ඉන්නේ බොරු කියන්නේ නැතුව මෙතෙන්ට එනෝ නැත්තම් මම උතෙන්ට එනවා. එච්චරයි. ආවිල එතෙන්ට ගිහිල්ලා කිව්වා ඉන්න කාමරේටම රාජතුමනි නීති ක්‍රියාත්මක කරන්න අනාථපිණ්ඩික පූජක ලිවරයි. ඒකයි දෙන්නට ඉන්න බෑ. යාට අයින් කරන්න ඒක ඔබේ යුතුකම. ලස්සනට අයින් කරා. ගිහිල්ලා කිව්වා අනේ යන්න ඕන මේක තමයි ලෝ එක. එච්චරයි. ඒ කියන්නේ මොන දෙයක් තියෙන. මේක ත්‍රිපිටක බුද්ධ වචනේ තියෙන. බුදුවරු හැමයි. ඇයි ඒතර මිනිස්සු විතර මෙහෙමයි? බුදුහරු කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ. තණ්හාව ශේකල්ල තියෙන. මේගොල්ලන්ට ඉඩම් වලට ආසාවක් නැහැ. ඒ නිසා නීති දාන්න බෑ. මේ නීති දාන කාරණා බුදු කෙනෙක් නෙවෙයි. ඇයි ඒගොල්ලෝ දාන්න පොතේ බුද්ධ එහෙම. එතකොට ඒ නිසා මේ ලෝකේ පහළ වෙන මිනිස් වාරිම අසරණයි. පහළ වෙන බුදුවරු ජීවමාන කාලෙදි අඳුර ගන්න ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි. ඒක නිසා දැන් බුදුහාමුදුරුවෝ නිතර කියන දෙයක් තමයි මාව මගේ ජීවන ක්‍රමයෙන් අල්ලන්න එපා. ඇයි? ජීවන ක්‍රමයෙන් ඇල්ලුවොත් වැඩක් නැහැ බුදු කෙනෙක් කියලා අඳුරගත්තත් භෞතික ශරීරයෙන් මගේ වැඩපිළිවෙලෙන් ජීවත් වෙන විදියෙන් කනබන විදියෙන් මාව හොයන්න යන්න එපා. මොකද උඹලා මගේ දහම දැක මම එදාට උඹලට මාව අඳුරගන්න පුළුවන්. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. එච්චරයි. වෙන ක්‍රමයකට හරි දැන් මිනිස්සු කියන බලියට හරි මේ බුදු කෙනා කියලා රූපෙට රැවටිලා ඇල්ලුවොත් ඒත් අඳුරගන්න. ඒක එකෙනෙක් කැවිලා කියන එක වෙලාවක බුදුහාමුදුරුවන්ට මම ඔබ වහන්සේට ගොඩාක් පැහැදිලා ඉන්නේ. බුදුහාමුදුරේ මොකක් පැහැදිලි ඉන්නේ මේ මට? පොඩ්ඩයි නේ ඔබ වහන්සේ කන්න. එහෙම කියන එක තියෙන දේශනාවේ තියෙන. තවත් එකක් තමයි ඔබ වහන්සේගේ එකම සිවුරයි නේ අඳින්නේ ගොඩක් ඇඳුම් පාවිච්චි කරන්නේ. ඒකටත් මම හරි කැමතියි. ඔබ වහන්සේ ගල්ලෙන් වලක් ඉන්නවා. ගස් යටත් ඉන්නවා. ඒකට මම ගොඩාක් පැහැදිලා තියෙන්නේ. මේව පහක් වහාරන. බුදුහාමුදුර තමසේ වගේ අමු මැට්ටෙක්. තමසේ මගේ ශ්‍රාවකයෝ ඉන්නවා. මේ මගේ බණහල
ඒගොල්ලෝ මොකද මේ සමහර දාට මේ බෙලිගෙඩියක් තරමවත් වළඳන්නේ නැහැ. තමුසේ මගේ ශ්‍රාවකයෙක් දැක්කොත් ඌ බුදුයි කියාවි මගේ ශ්‍රාවකෙක් කියාවි. එනිසා ඔගේ පැහැදිලිම වැඩක් නැහැ. මොකද මම සමහර දවස්වලට පාත්‍රයෙන් භාගයකුත් වළඳනවා. එහෙමම තියෙනවා. ඒ පාත්‍රයෙන් භාගයක් වළඳන දවස් තමුසේ බැලුවොත් කියාවි මූණම් මං රැවටුණා මූ බුද්ධ නෙමෙයි. මම සමහර වෙලාවට ගෘහපතියන් දෙන නිවාසවලත් ඉන්නවා. මගේ ශ්‍රාවකයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙටම ගහ යටින් එහාට ගිහිල්ලා නැහැ. ගහක් යට මේ රුක්ෂ මූලිකයි. ඒතර බැරි වෙලාවට මේ ශ්‍රාවකයෙක් තමයි හම්බුනක් කියාවි. ඒ මම යැකින් ඉගෙන ගත්තා. ඒ මගේ ඉගෙන ගත්තේ නැහැ කියලා. මොකද මම ගෘහපතියෝ දෙන මාලිගාවලත් ඉන්නවා කුටිවලත් ඉන්නවා. ඒතර තමයි සිකෝක වැඩක් නැහැ. ඒ පැහැදීමට ගැරෙව්වා. ඒ පැහැදීම වැඩක් නැහැ කියලා කිව්වා. ඒතර ඇහුව ඒ අයිත් කියා බුද්ධිමත් චරිතයක්. මොකද කිව්වේ? එහෙනම් මම මොකටද පහදින්න ඕනේ? පහදිනවා මං කියා දෙන මාර්ගයට. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඔකේ යනවා ගියාන පස්සේ ඔබට කවදා හරි මොකද වෙන්නේ? ওই මොන කාරණා ඉෂ්ට නොවුනත් නොපහදින පැහැදීමක් ඇති වෙනවා. අන්න ඒක තමයි වෙන්නේ ඔච්චරයි. එතකොට දැන් බලන්න දැන් ඉන්න මිනිස්සුත් ওই කාරණාවල නෙවෙයිද පැහැදිලා ඉන්නේ. දැන් කවුරු හරි කාට හරි පැහැදිලා ඉන්නේ මොකද? එක්කෝ අදින විදියට එකෝ කතා කරන විදියට එකෝ කන විදියට එයා 12 න් පස්සේ ගාව නියම මරුවා වගේ තමයි. මිනිහා මරුවක් කවන්නේ ඔබ 12 න් පස්සේ කන්නේ. ගෑණියෙක් එක පැනල ඵලයක් ඒත් අවුලන්නේ. තරුණයෙක් කන්නේ පා 12 න් පස්සේ. එහෙම මිනිස්සු එහෙම. ඉතින් ඒ වගේ තියන ගම්බදාරි ලස්සන කතා ඒවට. එයා හමුදුරෝ අතිම රකමක් උනාලු. උදවල ගමේ මිනිස්සු ගොලු කමන්නේ පන්සලටනේ අපි ඒක බුද්ධ විදින ආමඳුනම පුරකටරාට කිසි පොඩ්ඩක් පස්සේ නෑ ගම් පන්සලටනේ ඉතින් පන්සලෙන් ආ ගෙනියන්නේ නෑනේ කියලා ඒක මිනිස්සු සමාව දුන්නා. දවසක් යනකොට හවස කනවලු අන්න මිනිස්සු කිවලු ඌණා ආමඳුරු කෙනෙක් නෙවෙයි ඌ ගමේ ගලවන්න ඕන පුදුලේ පස්සේ කනවලු ගම්බද කතා ඒ ඔය ගමේ ස්වභාවය ඒක මිනිස්සු දන්නේ නෑ ඒක තේරිලා නෑ තේරුම් අරගෙන නෑ බුදුදහම. එතකොට මොකද වෙන්නේ? අර අර කාරණාවල මිනිස්සුන්ට ඇති පැහැදීම මොකද වෙන්නේ? හැම තිස්සෙම දැන් තියෙන දේ වෙන. ඔය දැන් සමහර සාමුදුරු වණගත වෙලා ඉන්නේ. එතකොට ඉතින් මුළු ජීවිතේම දෙන්න යනවා. ටවුන් එකට ආපු ගමන් ඉතින් දැන් වැඩක් නැහැ. උන්ද විනාශ වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කැලේ ඉන්නකම් පැහැදීම ඕකේ. උඹ ටවුන් එකට ආව උඹ සාමුදුරු කෙනෙක් කියලා මම පිළිගත්තා. ඉතින් පවණක් බයගුල්ලෝ ඉන්න උන් කැලේම ඉන්න හැමදාම. ඒ නැත්නම් පැහැදීම කඩල යනවා. එතකොටයි මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදුදහම කියලා ඔන්නෝයි වගේ සාම්ප්‍රදායික වැඩ ටිකක්. එතකොට හාමුදුරුවන්ටත් කරන්න දෙයක් නැහැ. උණ්ඩ ජීවත් වෙන්න බැරි වෙනවා අරගොල්ලෝ කියන විදිහට ඉන්නේ නැත්තම්. එතරම් මේ ටික නඩත්තු කරන්න. එතකොට දෙගොල්ලොම අඤ්ඤමඤ්ඤ පච්චේ තමයි. උණ්ඩ ලැබෙන්නේ නැනුකුත් නැහැ. උණ්ඩ ලැබෙන්නේ නැනුකුත් නැහැ. දකින්න බුදු කෙනෙකුත් නැහැ. අරක ටික කර ගහගෙන යනවා ආපු බමුණෙක්ව වගේ. මම ඔබ වහන්සේට කන පොඩ්ඩක් කන්නේ හින්දා පැහැදිලි ඉන්නවයි. එකම ඇඳුමක් අඳිනේ හින්දා පැහැදිලි ඉන්නවයි. ඔය ආදී වශයෙන් ගස් යට ඉන්න නිසා පැහැදෙනවයි කියන වගේ තමයි. ඒ දේශනා මේ පිළිතුරු අහලා තියෙන නැත්තම් මොකද වෙන්නේ? අපි මේවා කියනකොට මේවා අහපු නැති, මේවා දන්නේ නැති සාම්ප්‍රදායික චින්තනයට කොටු වෙච්ච පරගැති මානසිකත්වයක් තියෙන නිදහස හිතන්න බැරි මිනිස්සු හිතනවා අපි බුදුදහම විනාශ කරනවා කියලා. බුදුදහම විනාශ කරන්නේ ඇත්ත කියා දෙන්නේ නැති අය. ඇත්ත දැනගත්තම බුදුදහම තරම් නිදහසේ ඉන්න පුළුවන් තවත් දෙයක් නැහැ. ඒ නිසා මේවා තේරුම් ගන්න ඕනේ. ඒක කාය විඥානය ගැන අපි කිව්වේ. කාය විඥානයට මොකද වෙන්නේ? ওই ධර්මතා තුනම අරමුණු කරන්න පුළුවන්. ඉතින් අපි අර හැම එකෙම පෙන්ව අරව උපේක්ෂා සහගතයි. නමුත් අපේ ඔළුවට ගහනකොට ඒක එවෙලෙම දැනෙනවා. දැන් මේ ගහනකොට තහස් ගාලේ එවෙලෙම දැනෙනවා. හිමින් ගහගත්තොත් නිකන් පන් එකක් වගේ. හයියෙන් අරගත්තොත් ඒකද කාය විඥානය කියලා කියන්නේ කාය විඥානයත් එක්ක උපදින කාය විඥානයත් එක්ක උපදින චෛතසික ධර්මවල තියෙන වේදනාව ඒ වේදනාව උපේක්ෂා සහගත වෙන්නේ නැහැ කවදාවත්. එක්ක සුඛ සහගතයි එක්ක දුක්ඛ සහගතයි. අපි මේව තව ඉස්සරහට කියමු. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගේ ප්‍රතිවෙන සිත් වලින් සුඛ දුක්ඛ දැනගන්න පුළුවන් මොන විඥානයටද? කාය විඥානයට.
අනිත් ඒවට දැනෙන වේදනාව තේරෙන්නේ නැහැ. එතන අපි ගත්තොත් රජෙක් හා පැවිද්දෙක්. දැන් පැවිදි කියා හාමුදුරු නමකටත් තියෙන පංච විඥානය. නේ? විඥාන හයම පහළ වෙන තැනක් තියෙනවා. නමුත් අපි මනේන්ද්‍රිය තාම කියන්නේ නැති නිසා පහ කියන්නේ. අපි ගත්තොත් ඇත්තටම රජ කෙනෙක්ට තියෙන්නේ මොකද්ද? අසකරණාසය දිව ශරීරය. සාමිනාසිරවකටත් තියෙන්නේ උදකලාවේ නිදහසේ පාඩුවේ සතුටින් ඉන්න කෙනෙක්ටත් තියෙන ඕක. ඒ කියන්නේ දැන් ඔයලා ගෙදර ඉන්නවා මම පැවිදි වෙලා ආයේ. ඔයලට හෙන් දකින්න පුළුවන් උත් වර්ණේ විතරයි. මට හෙන් දකින්න පුළුවන් උත් වර්ණේ විතරයි. අර ඔයලට කණින් අහන්න පුළුවන් උත් සද්ද විතරයි. මට කණින් අහන්න පුළුවන් උත් සද්ද විතරයි. ඔයලට නහයට දිවට කියලා රහත් දරන මට රහ දරන. එකනේ ඩිෆරන්ට් කියන්නේ එකිනෙක වෙනස් වැඩිම රස දැනෙන කාටි ඒකත් මටයි එකිනෙක කෙනාගේ දාන එක ඒක රහයි හරි වාසි දැන් ඔය ගෙදර ඉඳලා දැන් ගෙදර තම්මන්ගේ පොලෙන් ගියන ටික ඔය ටික තමයි තියෙන හැමදාම ඒ සුපර් මාකට් එකේ ගිහලා අනන ටික තම්මනවා කනවා ෆ්‍රිජ් එකේ දානවා දැන් අපිට ගේනකොට ෆ්‍රිජ් එකේ ගේන හදිසියෙන් දායකේ දායිකාවක් තමයි ලංකාවේ වගේ නම් උණු කෑම එතකොට හැමදාම ෆ්‍රෙෂ් කෑම හම්බ වෙන රහත් එතකොට හැමයි එතකොට දිවට උණුසුම දැනෙනවනේ එතකොට දිවේ තියෙන කාය ප්‍රසාද වලට උණුසුම දැනෙනවා කාය විඥානේ පහළනවා ඒවත් ඒ හොට් හොට් වගේ තමයි හරි ඊළඟ කයට ගත්තට පස්සේ ඔයලටත් සුඛ දුක්ඛ දැනෙනවා අපිටත් උලක දැනෙනවා ඊළඟට අවුව දැනෙනවා ඊළඟට සීතල දැනෙනවා ඒක දැනෙනවා ඔච්චරයි හරි එතකොට අපි ওই පංචේන්ද්‍රියටම ওই ටික දැනෙන්නත් දැනෙනවා ඒ වුණාට දැන් ඔයලට ශරීරයට ලබෙන සුඛ විඳින්න බැ. ඇයි? මනසේ ප්‍රොබ්ලම්ස් ඇති. many problems. එහෙම නැයි ඉංග්‍රීසි පාඩියේ කිව්වේ. එතකොට මොකද වෙන්නේ? අර ජීවිතේ විඳින්න බැහැ. ගෙදර ඉන්නවා මම පස්සේ හිට රස්සාවට යන්න ඕන. දරුවන්ට මේක දෙන්න ඕන. ඊට පස්සේ මේකට මෙහෙම කරන්න ඕන. දැන් බලන්න මේ ජීවිත දෙක අතර වෙන්නේ කියලා අබ්බෝ වාසා පව ආකාශය වගේ නිදාස ප්‍රශ්න නැහැ ඒ වෙලට දැනෙන උලඟ වින්දා ඒ වෙලට පේන වර්ණ දැක්කා නිදාස ඉන්නවා ඉතින් බලෙන් ප්‍රශ්න දාගන්න එක බුදුහාමුදුරුවෝ වැඩ නෙවෙයි මේ එයාගේ වැඩ එතකොට පැවිද්දක් කරන්නේ ඔය එතකොට ඔයලා ගෙදර හිටියත් ලැබෙන්නේ ඔච්චරයි පැවිදුණාල් ලැබෙන්නේ ඔච්චරයි හැබැයි ඔය ලැබෙන ටිකවත් මොකද වෙන්නේ විඳ ගන්න සීයා පැවිදි වුණාම ලැබෙන ටික හොඳට විඳින්න පුළුවන්. ඔබ හිතනවා මෙහෙම ඒ වුණාට හාමුදුරනේ ඔබ වහන්සේලාට කසාද බඳලා ඒ පන්නේක නෑනේ. එතකොට එහෙම හිතන්නේ. එතකොට යාළුවෝ හිතනවා මේ මට මේ තද ගතිය, බුරුල් ගතිය, මේව ගතිය නෙවෙයි දැනෙන්නේ මට මේව දැනෙනවා කියලා. එහෙම මිනිස්සුන්ට දැනෙන්නේ නෑ. දැනෙන්නේ තද ගතිය, එක්ක සීතල ගතිය, එක්ක උණුසුම් ගතිය. උඹලා බැඳ කියලා ඔයින් තුනේ පිටේ ගන්න ලැබිලා නෑ. අජපල්නේ බා නෑ කල්පනා කරලා බැලුවොත් නිදහසේ ජීවිත ගැන ඇත්තටම දැන් ඒ ටික ලබා ගන්න මොකද වෙන්නේ අර ගිනාප් එකකට බැනුම් අහ ගන්න දෙන්න වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ තියෙන ඔක්කොම ටික අහ ගන්න වෙනවා ඈ ඒ ඒගොල්ලන් දිලා වැඩිපුර හම්බෙන්නේ ආමතුරුන්න තමයි හොඳ කෑම හොඳ බීම හොඳ ඇඳුම් ඒකත් ඉතින් මම කල්පනා කළා අවුරුදු 22 මේක මෙහෙම නෝ මේක වැඩක් නැහැ. ඇයි හම්බ කරගත්ත දේ කන්නේ නිදහසක් නැහැ. ගෙදර හදාගත්ත ගෙදර වදින හුලඟ විඳින්න නිදහසක් නැහැ. ප්‍රශ්න. ඊට වඩා අර නොමිලේ කන්න දෙනවා, නොමිලේ ඇඳුම් දෙනවා, නොමිලේ යාටි කට් දෙනවා, නොමිලේ ගෙවල් හදලා දෙනවා. නොමිලේ ඉඩම් අරන් දෙනවා. කොච්චර නිදහස් ජීවිතයක්. තන මගේ යාළුවෝ එතන බඳින් නැද්ද? ඉතින් මම බැඳ වගේ තමයි හුලගෙන් දවෙන්නෙත් ඒක තමයි. අවුල් ලැබෙන්නෙත් ඒක තමයි. ඊට පස්සේ ගහකට හේත් වුණාම ලැබෙන්නෙත් ඒක තමයි. ඉන්හා දෙයක් නේද? ඒක මම අසාද බැඳම ඉවරයි. ගස් කොළන් හුලඟ අවුව බැඳම ඉවරයි. ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒකයි රහතන් වහන්සේලා කියනවා කියන්නේ රමණීයානි අරඤ්ඤානි ලස්සන රමති ජන. වීත රාග රමේ සම්ති නතේ කාම ගවේසිනෝ.
රමණීයානි අරඤ්ඤානි මේ වනාන්තර හරිම ලස්සනයි. වනාන්තර වල සිසිල් සුළඟ තියෙනවා. ඊළඟට ඒ අවුව බේරිලා ඒ අවුව කෙල්ලෙන් නැයි ගස් වලට වැටිලා මද පවනට අවුව වැටෙනවා. ඊළඟට ඒ ගස් වලට හේතු වෙන්න පුළුවන්. ඒ ගස් වල යට හැමතිස්සෙම හොඳ වාතාශ්‍රයක් තියෙනවා. ඒ නිසා මේ ආරණ්‍ය රමණීය වනාන්තර රමණීය රමණීයානි අරඤ්ඤානි ලස්සන රමති ජනෝ මේවා හරීම ලස්සනයි මේ රමති ජනෝ මේවා රමණය කරන්න පුළුවන් රමණය නැමැති ක්‍රීඩාව මේ වනාන්තරෙත් එක කරන්න පුළුවන් වීත රාගා රමෙස වීත රාගීන්ට විතරයි ඒ රමණය කරන ක්‍රීඩාව වනයත් එක කරන්න පුළුවන් නතේ කාම ගවේසිනෝ කාම ගවේසන කියන්නේ පංචකාමයට ගොදුරු වෙලා අනවස්ස බලාපොරොත්තු දාගන්න අයට වනයත් එක්ක රමණය කියන වනයත් එක්ක සංසර්ගයේ යෙදෙන විදිය තේරෙන්නේ නැහැ. දැන් මම මේක කතා කරතෝ. ඔය දැන් මම මේ මොකද්ද කිව්වෝ ඔන්න ඔය ගාතාව තමයි කිව්වේ. බුදුදහම තියෙන මහායාන බුද්ධා කාම සූත්‍රය කියලා. ඒක මුනිවරේ කියපු බුදුහාමුදුරනේ නෙවෙයි. ඒකට අදලා තියෙන මේ කියන්නේ පන්සලක් තියෙන ඉන්දියාව. ඔන්නයි අන්තර්ජාලයට ගිහින් බලනකොට මට ඒක නම මතක නැහැ. ඒකේ තියෙන ඒවා දකින්න හැම මිනිස්සෙටම රාගෙද මුළු පන්සලේම තියෙන يعني කියනවනේ සෙක්ස් ලයිෆ් ඇඳලා තියෙන එක එක විදියට. ඒ ටෙම්පල් එක කියන නමක් තියෙනවා. කරහාජෝ ටෙම්පල් කියලා හරි මොකක් හරි. එතකොට ඒක ළමයිත් එක මිනිස්සු යන්න බලන්න බයයි. ඇයි ඒ උන්නේ කැත හිත හින්දා? එයා මුනිවරේ. එයා කවදාවත් ගෑණියෙක් දැකලවත් නැහැ. එයා කියපු දේවල් තමයි ඒ සිතුවම් කරලා තියෙන්නේ. එක කියලා තියෙනවා සිතුවම් කරලා තියෙන මෙන්න මේ ගාතාව. එතකොට ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කියා දෙන්න බෑ. ඒ කියා දෙනකොට මිනිස්සුන්ගේ තියෙන කැත හිතට හිතෙන්නේ මෙන්න මේයි මේ කතාවෙන්දර කියලා. ඇත්තටම ඒ ස්වභාව දහම් බින්ද ඒවත් එක රමණීය නැමැති ක්‍රීඩාව කර විදිය තමයි ඒ තියෙන්නේ. ඒක ධාර්මීයට බුදුහාමුදුරු මෙහෙම කිව්වා. උඹට දැක්කොත් දැක්ක විතරයි. එතනින් එහාට බයන්න එපා. ඒතන ඒ ඇති ඒ පන්නේක ඇති. උඹට ඇහුණොත් ඇහුණ විතරයි ඒක උතරම එතනින් එහාට යන්න එපා. ඊළඟ සුවඳ වැදුණොත් වැදුණ විතරයි. රස දැනුණොත් දැනුණ විතරයි. ඊළඟ පහස ලැබෙනවා. ඒ පහසේ උණුසුම සීතල එතනින් ගියාට පස්සේ වායුව ගතිය උඹට දැනෙනවා. ඒ දැනෙන වෙලාවට ඒක විඳපන්. එතනින් එහාට යන්න එපා. ඊළඟ හිතේ විරමුණු එතනින් එහාට යන්න එපා. එතකොට ඒක තමයි මට කියා දෙන්න තියෙන දේ කෙටියෙන් කියලා කිව්වා. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති කියලා කිව්වා. ඔච්චරයි. ඔකදාය පුතුතා. ඒ කියන්නේ උඹලාට මම ස්වභාව දහම කසාද බඳින විදියක් කියලා දුන්නා. ඉතින් ඒක තේරෙනවා ඒක වැදගත්. ඒක හරි පාන මොකද උලක කවදාවත් රණ්ඩු වෙන්නේ. අවුව කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ, වණින්නේ නැහැ, මොඩේ කියන්නේ නැහැ, කන්න ඉල්ලන්නේ නැහැ. එයා අවිල්ලා අපිට සර්විස් එක දීලා යනවා විතරයි. එතකොට මොකද වෙන්නේ? ඒක තේරුම් ගන්න. මොකද වෙන්නේ? තමන්ට නිදහසක් තියෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. අවුව උලඟ සීතල උණුසුම අපිට දෙන සර්විස්. අපිව කියන්නේ ආස්වාදයේ උපරිමත්වයට ගෙනියන විදියයි. උලඟේ ආස්වාදයේ සීතලේ උණුසුමේ ආස්වාදයේ මිනිහට විඳින්න බෑ මනසේ ප්‍රශ්න තියාගෙන. එතකොට ඒ සීතලේ දැනෙන පන්නක යා ගන්න ඇයි ඒ? හානේ මූ පාඩම් කරේ නැතොත් අමු මැට් එකේ මට ලංකාවට මූණ දෙන්න බෑ. ඕස්ට්‍රේලියාවේ ඉන්නේ නැහැ දැන් පාඩම් කරන්න. તો පාඩම් කරන්න. එතකොට අර වින්ට් එකට එන උලඟ දැනෙන්නේ නැහැ. සමායකට එන අවුව තේරෙන්නේ නැහැ. දැන් බලන්න පුංචි කාලේ ළමයෙක් අරගෙන ගිහිල්ලා අවුවට තිව්වම එයා කොච්චර අවුවත් එක්ක ආශ්‍රාදයටපත් වෙනවද? මද අවුවත් එක්ක. එයා ගිහින් සුලඟ තියෙන තැන බලන ගොඩක් පුළඟ යනකොට එයාගේ ඇඳුම් මෙහාට මෙහාට යනකොට එයාට ඒක දැනෙනකොට එයා කොච්චර එක භුක්ති විඳිනවද? පොඩි කාලේ ගණ විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ඔලොමොට්ටල විද්‍යාව ඔක්කොම ටික දැම්මට පස්සේ ඌ හුලඟට ගණන් හදන මෙහෙමයි. එන්නේ මේ වෙගේ 223.3යි. එතකොට ගුරුත්වය 10යි. මගේ බර මෙහෙමයි මේ කන්ද උඩ. මෙහෙමයි මේ කන්ද උඩ. මෙහෙමයි ඌට හුලඟත් එක නිදා ගන්න. ඔහොත්
ඇත්ත එක තමයි. ජීවිතේ ඇත්තම කතාව එක තමයි. එදා මිනිස්සු කියන්නේ පුදුම අසරණ වුන් නිතාගෙන හිටියට මෙච්චර 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 දේවල් ජීවිතේ මේ වෙනකොට මම එකතු කරගෙන තියෙනවයි කියලා ඇත්තටම මිනිසුන්ට අහිමි වුණේ මොකද්ද? ස්වභාව ධර්ම දෙක තෑගි. එතකොට ඒව විඳින්න පුළුවන් බලාපොරොත්තු නැති මිනිහෙක්ට විතරයි. කෙටිම සරලම දෙයක් හිතේ බලාපොරොත්තු නැත්තම් ස්වභාව ධර්ම විඳින්න පුළුවන්. බලාපොරොත්තු නැති මිනිහෙක් ස්වභාව ධර්මත් එක්ක එකතු වී සිටිනවා. බලාපොරොත්තු තියෙන මිනිහෙක් ස්වභාව ධර්මෙන් අයින් වී සිට දුරස් වී සිටිනවා. ඔහු ඒ ස්වභාව ධර්මෙන් අයින් වූ සාපයයි ඒ බලාපොරොත්තු මත ජනිත වෙමින් දුක් විඳින්නේ. ඇත්ත ඒකයි. ඔබ නිදහසේ ඔබේ හිත නිදහස් නම් ඔබට වැඩ දහසක් කරන්න පුළුවන්. වැඩ ලක්ෂයක් කරන්න පුළුවන්. ඒත් ඔබට විඩාවක් දැනෙන්නේ නැහැ. ඇයි? ඔබට ඒවා කිසිවක් ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තුවක් නැති නිසා. මොකද ඔබ දන්නවා ඔබගේ විඩාව නිවන්න කුලක එනවා, අවුව එනවා, පැස්ස එනවා, සීතල එනවා, ප්‍රශ්න එනවා. හැමතිස්සේම ඔහු අපිව මසාජ් කරමින් සිටිනවා. එතකොට කොහොමද? දැන් අපි හිතනවා කවුරු රට ගාවත් විතර අපේ මහන්සිය නැති වෙන්නේ කියලා. යා මුලඟ අපි කොච්චර රට ගානවද? ඔය අපි මහන්සිය නැති කරනවා. අවු අපිට කොච්චර දෙයක් කරලා දෙනවද? වැස්ස අපිට කොච්චර දෙයක් අරගෙන එනවද? අවුව වැස්ස හුළඟ සීතල උණුසුම අපිට හැමදාම තෑගි ගෙනමින් සිටිනවා. නමුත් මිනිස්සු ඒවට කැමති නෑ. බලන්න පුංචි ගාලේ වැස්සට තෙමෙනකොට තියෙන පන් එක. දැන් අම්බ්‍රෙල්ලා රයන අම්බ්‍රෙල්ලා ෆෝන් එකෙන් බැලුවා අද රේනි ඩේ ගත්ත කුඩේ. වැස්ස දෙන චමත්කාරය විඳින්න බෑ. තාලකුට මහරහතන් වහන්සේගේ තේර ගන්නවා. ඔයාලා කියලා බලන්න ඒ මහරහතන් වහන්සේ කියන කතාව මේ වැස්ස වැස්ස වහිනවා. මට ඒ වැස්සත් එක පුදුම සතුටක් දැනෙනවා. මොනරු කෑ ගහනවා. ඒ මොනරු කෑ ගහනකොට මම ඉන්නේ ගොඩාක් සතුටි. මේ වනාන්තරයේ මැද කිසිම මනුස්ස වාසයක් නැහැ. සත්තු කෑ ගහනවා. වැස්ස වැටෙනවා, අවුව පායනවා, වතුර ගලාගෙන යනවා. මම ඒවත් එක සතුටටපත් වෙනවා. ගාථා කියන කවි 51ක් කියනවා. ස්වභාව දහම රමණය කරන විදිය. ඇයි ඒ? රහත් කියන්නේ කිසිම බලාපොරොත්තුවක් හිතේ නැහැ. හිත හිස්. හිතර හිස්. ඒ වෙලාවේ ලැබෙන දේත් එක්ක උපරිම තෘප්තියටපත් වීමක් විතරයි වෙන්නේ. ඒතර ඒ කියන්නේ යම් කෙනෙක් දෙකෙන් උපරිම තෘප්තියටපත් වුණොත් මොකද ඌ තව ඒ දේ කරා පස්සේ එළවන්නේ නැහැ. ඔව් යම් දෙයකින් අඩු තෘප්තියක්පත් වුණොත් තමයි මොකද වෙන්නේ? ඔව් ඒක පස්සේ එළවනවා. ඇයි ඔහු ඒකේ තෘප්තිය උපරිම ගන්න බෑ? මේ කාමයේ කියන්නේ ඒ වගේ එකක්. අපි කාමයේ වින්දත් ඒකේ උපරිම තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද අපිට නැවත නැවත ඒක ඕන වෙන්නේ? එයර උපතම තෘප්තියටපත් වෙන්න බෑ බලාපොරොත්තු තියෙන මනසකට. නමුත් බලාපොරොත්තු නැති මනසකට පුළුවන් වර්තමාන මොහොතේදී උපරිම තෘප්තියක් කරා යන්න. ඒ කියන ආස්වාදයෙන් උපරිමත්වයට යන්න. ඉතින් අපි හිතනවා මේ රහත් වුණාම ආස්වාදය දැනෙන්නේ නැහැ කියලා. නැහැ. ආස්වාදයේ උපරිමයට යනවා. මිනිස්සු කාමයටයි කැමති. කාමෙන් අයිුණයි පස්සේ තියෙන නිවන හින්දා. ඒ කියන්නේ නිවන තමයි කාමයේ තමයි නිවන ළඟම තියෙන එක. මොකද කිව්වේ? ඔහෙල හිතුව කාමයට බයයිනේ. ඕක ළඟම තියෙන්නේ මොකද්ද? නිර්වාණය. ලෝකේ නිර්වාණය ළඟම දේ මොකද්ද කියලා ඇහුවොත් කාමයේ කියලා බය නැතුව කියන්න. කාමයේ තියෙන නිවන ළඟින්මයි. ඒ කාමයේ අයිුණොත් ඊළඟට ඉතුරු වෙන්නේ නිවන. එනිසා මිනිසු කාමයට ගොඩක් කැමතියි. ඔගල මම මේ කියනවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම පස්සේ නිදහස හිතන්න. උනාසිකව නිවන ළඟම තියෙන මොකද්ද? කාමයේ කියලා කිව්වා. ඒක නිසා මිනිස්සු එකට කැමතියි. ඒක අයින් වුණාන් පස්සේ ඉතුරු වෙන්නේ නිර්වාණය. ඒක රහතන් වහන්සේ නමක් කියනවා මෙහෙම කතාවක්. මම අමුසුහුණට ගියා භාවනා කරන්න. තරුණ කාලේ මැරිච්ච කාන්තාවගේ මලමිණිය ගෙනල්ලා දැම්මා. මට මේ මලමිණියත් එක සංසර්ගයේ දෙන්න හිතුණා. කියන්නේ සෙක්ස් කරන්න හිතුණා. මට මගේ ඇතුළේ ඇඟ ගිනි ගත්තා. මට ඒක නොකර ඉන්නම බැරි තත්ත්වයටපත් වුණා. ඒත් මම ඉවසුවා. ඒකේ අවසානයේ මම නිර්වාණ ධාතුවටපත් වුණා. ඔලගේ ඔය තේරී ගත ආරම්භ කළා. එහෙම තියෙනවා.
එතකොට නිවන ළඟින්ම තියලා තියෙන්නේ මොකද්ද? කාමය. ඒ කාම ඉවසුවලා ඉවසන කෙනාට ලැබෙන දේ තමයි මොකද්ද? නිර්වාණය. ඒ කියන්නේ අපි විඳින කාමයෙන් මෙච්චර නිවනට ළඟයි කියලා හිතුවේ නැහැ. මේ ලෝකේ මුතු මැණික් සල්ලි මිල මුදල් මේ දේවල් තියෙනවා. තියෙන සල්ලි තියෙනවා, වාහන තියෙනවා. ඒ මිල මුදල් තියෙනවා, ඉඩ කඩම් මිනිසුන්ට තියෙනවා. මිනිස්සු ඇත්තටම ඉඩ කඩම් වලට දැන් කැමති නැත්නම් ඒ කාමයෙන් ලැබෙන ආස්වාදයට. ඉඩ කඩම් විකුණනවා කාම ආස්වාදය ලබන්න. නේ? එදා પરම්පරාගත ඉඩම් උනත් විකුණලා දානවා කාම ආස්වාදය ලබා ගන්න. නැත්නම් නේ? එදා ඉඩමට වඩා මිනිසුන්ට වටින මොකද්ද? කාමයෙන් ලැබෙන ආශාව. මේ ලෝකේ දියමන්ති මුතුමැණික් රත්තරන් තියෙනවා. රත්තරන් විකුණනවා කාම ආස්වාදය ලබන්න. දැන් රත්තරන් දියමන්ති මුතුමැණික් ඉඩ කඩම් කියන්නේ වටින දේවල් නෙවෙයි. කාමයට ගන්නකොට කාමයට සාපේක්ෂව බොහොම පහළ. මොකද කාම ආස්වාදය ලැබෙන්නේ නැත්නම් අර විකුණන මිනිසු ලබා ගන්න. මං කියන්නේ ඇත්තද බොරුද? මං නිදහසේ හිතලා බලන්න. එතකොට අපි කියනවා දියමන්ති මුතුමැණික් ඩොලර් 20 ඩොලර්ස් කැනේඩියන් ඩොලර්ස් ඕස්ට්‍රේලියන් ඩොලර්ස් අටිටවයි කියලා. මෙන්න මුන්නහසේ ඇවිල්ලා කියනවා ඒකට ඔක්කොට වඩා කාම ආශාදේ වටිනවයි කියලා. ඩොලර් වටිනවයි කියලා තියාගන්න යන්නේ ආශාදේ විඳින්න මොකද කරන්නේ? වියදම් කරනවා. ඒ කියන්නේ ඩොලර් වටින්නේ නැහැ, කොළ වටින්නේ නැහැ. ඉඩ කඩන් තියලා ආස්වාදේ නැත්තම් විකුණන කැනඩාවට ආවා කියලා ඉන්නේ. ඉඩ කඩෙම තුරට වැඩ නැපන් එකක් නැහැ. කාම ආස්වාදයට වඩා වටිනකම් මේ ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? නැහැ. ඔබලාට ධර්මයේ කෙරෙහි ඇති වෙන සද්ධාව. මොකද්ද? මොකද සද්ධාව ඇති වුණොත් මිනිස්සු කාමයේ අත්හරිනවා. ඒතකොට වඩා ප්‍රබල මිල මුදල්ද කාම ආස්වාදේ? කාමාශාදේ වඩා ප්‍රබලයි මොකද්ද? ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම. ඒ පැහැදීම තුළ මිනිස් වර ආස්වාදයට පයින් ගන්නවා. එතකොට සද්ධාවෙන් තමයි නිවන් මඟ ආරම්භ කරන්නේ. සද්දාය තරති යෝගං. එතකොට මිනිසු කාමාශාදේ අත්තරින්නේ ධර්මයේ කෙරෙහි සද්ධාවටපත් වුණොත් විතරයි. නැත්තම් අත්තරින් බෑ. සද්ධාව පත්වෙච්චගෙන මොකද වෙන්නේ? කාමාශය වාදය විඳින්න තියෙන දේවල් අත්හරිනවා. මොකද සද්ධාව නිසා. සද්ධාව නැති අය අත්හරින්නේ නැහැ. ඒක අමුලිකා වෙන්න පුළුවන්, ආකාරවත්ති වෙන්න, මොකක් හරි වෙන්න පුළුවන්. මොකක් හරි සද්ධාව පුළුවන් ඒ කාමාශ්වාදය අභිවහන්නේ. දැන් අපි සද්ධා චෛතසික විස්තර කරන්නේ. එතකොට මම තවක් කියලා දෙනවා. අපි වෙලාව දන්නේ නැහැ. මොකද වෙලාව දන්නේ නැහැ කියලා කියන්නේ මේ යන විදියට දෙක තුන එන්න තුන ඉන්නකොට හත ලඟ වුණා, හත ලඟ වුණා මං ගියා. දින දෙකක් දීපල්ලා අරගෙන ගියාචර. එතකොට ඔයගොල්ලෝ දේශනා කරපු අහන්න පුළුවන්. එතකොට ඒ සත් ලැබෙන පැහැදීම තමයි මොකද වෙන්නේ? ඒ කාමාශ්වාදය කියන මිනිසුන්ට මහා වටින දෙයක් කියලා හිතාගෙන ඵලයෙන් අයින් කරනවා. ඒ සද්දාව. එතකොට ඒ සද්දාව මොකද කරන්නේ? අර කාමයේ කියන ඕගය තරණය කරලා නිර්වාණය කියන ශාන්තියටපත් කරනවා. නිර්වාණය කියන ෂේම භූමියටපත් කරනවා. ඔන්නම තමයි ධර්ම ගලන්නේ. එතන ආදාමි කියලා දුන්න පංච විඥානය. මොකද ඊට වඩා කියලා දින වැඩක් නැති නිසා තමයි කතන්දර ටික කිව්වේ. මොකද චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, කාය. එතන මේ දිවෙත් කාය ප්‍රසාද තිබෙන නිසා දිවට උණුසුම සීතල දැනෙනවා නේ? එතන දිවේ තියෙන ජීවා ප්‍රසාද විතරක් නෙවෙයි කියලා තේරුම්. දැන් අපි ඇහැට මෙහෙම ඇන්නම තද ගතිය දැනෙනවා. කියන්නේ ඇහි තියෙන මොකද්ද? කාය ප්‍රසාද. කන මෙහෙම මිරිකුවාම තද රත් වෙනවා දැනෙනවා. ඇයි? කාය ප්‍රසාද. කම්පිටි වලම තියෙන. එතකොට ඒකෙන් චක්කු විඤ්ඤාණයෙන් දරගන්නේ වර්ණය, සෝත විඤ්ඤාණයෙන් දරගන්නේ ශබ්දය, ගාන විඤ්ඤාණයෙන් දරගන්නේ සුවඳ, ජීවා විඤ්ඤාණය රස, කාය විඤ්ඤාණයෙන් අල්ලනවා මොකද? මහා භූත රූප තුන. ඒක නිසා ඒක සුඛ දුක්ඛ දරනවා. ඊළඟ දේ තමයි මොකද්ද? ඒ ඇති වෙන විඤ්ඤාණ වල ආවස චිත්තක්ෂණ එකයි. ඒ පිළිබඳව සිහියෙන් ඉන්න පුළුවන් නම් කවදා හරි කියන්න පුළුවන් මොකද්ද? රමණීයානි, අරඤ්ඤානි, ලස්සන රමති ජනෝ වීතරාගා රමෙසන්ති නතේ කාම කවිස. එතෙන්ට එන්න ඕනේ. එතෙන්ට එන්න තමයි ඔබ මේ යන්නේ. ওই ගමනම යන්න සියෙන් ජීවත් වෙන. එතකොට ඒ සද්දා වැඩි වෙනවා. සිය වැඩි වෙන සද්දා වැඩි වෙනවා. සද්දා වැඩි වෙන්න කාමයට මොකද වෙන්නේ? කෑදරකම අඩු වෙනවා. සිය වැඩි වෙන සද්දා වැඩි වෙනවා. ඔය ඉස්සරහට කුසල ජයකසේ විස්තර කරාම පේනවා. මොකද
සතිය උපදින හැමතැනම සද්දා උපදින. සද්දා උපදින හැමතැනම සතිය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සද්දාවට පුළුවන් මොකද වෙන්නේ? මේ නිර්වාණ මඟ ආරම්භ කළ අවසන් කරන්න. නිවන ආරම්භ කරන්නේ සද්දාවෙන්, නිවන අවසන් කරන්නේ සද්දාවෙන්. ඒ සද්දාව වැඩි වෙන්නේ සිහිය වැඩි වෙන තරමට. මොකක් වැඩි වෙන තරමටද? සිහිය වැඩි වෙන තරම. ඊළඟට සිය වැඩි වෙන බුද්ධ ශාසනය කියන්නේ සිය මත පදනම් වෙච්ච එක. ඒ සිය වැඩි වෙන මේ දහම තේරෙන දහමට පැහැදීම වැඩි වෙනවා. ඒ පැහැදීම මොකද වෙන්නේ? උපරිම ආස්වාදයට යන බැරි කාම තෘප්තිය සංසිඳවල නිර්වාණ ධාතුව කෙරේ ඔබ ඒකාත්මික කළා. ඒ විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයට පත්ලේ අසීමිත නිදහස විඳින ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවීතියකට අරිණා භවන්ගේ දක්වාම මේ පින් අනුමෝදන් වලට කියන සියලු සත්‍යවල පින් අනුමෝදන් වේවා කියලා සාතුකාරය පවසනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි මේ ධර්ම ඉගැන්වීම තුළින් ලැබෙන මේ විහාරස්ථානයේ වැඩෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අනිසයන් සතුටුයි. ඒ සායන හන්සේටත් මේ සියලු පින්තුන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ආරෝග්‍ය සම්පන්නිය වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතාදී ගුණ ධර්ම වලින් මුහිත් පෙරේතේවා ඔබ කරන යහපත් කටයුතු දිනෙන් දින දිනුවටපත් වේවා. මේ උතුම් වූ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්න සිය දිනුණු කරගෙන මේ උතුම් මේ මුක්තිය නිදහස මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ යම් ප්‍රමාණයකට හරි සාක්ෂාත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්චවද්දාපජයනෝ චත්තාරෝ ධම්මාණ්ඩන්තිය ආයවන්නෝ සුකම්බලං ආරෝග්‍ය සම්පත්තිය සංග සම්පත්තිය මේව ජාතෝ නිබාණ සම්පත්තිය කිමිනාතේ සමිජ්ජතු සත්‍ය.